සුබ දවසක් මා හිතන්නේ පසුගිය දින කීපෙම ඔබ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා එන්නකෝ හතරෙනි මට්ටම ලබා ගැනීම විතරක් නෙමෙයි ඔබගේ වෘත්ති ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය දැනුම් සම්භාරයක් ලබා ගන්න. ඔබ අගෝස්තු 10 වෙනිදාට පෙර පාසලට නැවත යන්නේ කලින්ට ප්‍රතිච නෙමෙයි. දැනුමෙන් සන්නද්ධ වෙලා නිපුණතාවෙන් සන්නද්ධ වෙච්ච සාර්ථක ගුරුවරියක්. හිටොක් මට්ටමට වඩා තව අඩි කීපයක් නෙවෙයි බම්බ කීපයක්ම උඩින් මට්ටමටම නිපුණතා සම්බන්ධ නිපුණතා දිනු කරගත්ත ගුරුවරිය. අපි මේ දේශනමාලාව ක්‍රියාත්මක කරන්නේ එන්නකු විභාගයේ ලිඛිත පරීක්ෂණයේ පොඩියන් විතරක් හිතාගෙන නෙවෙයි. අපේ මුඛ්‍ය අරමුණ ඔබට එන්නකු ලිඛිත විභාගයේ සමත් වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම දෙන එක. ඒ දැනුම අපි ටිකක් පුළුල් පැතරුන විදිහට ලබා දෙන්නේ ඔක වෘත්ති ජීවිතේටම ආරකමත් යන්න ඒක ඩෙවලොප් කරගන්න. මේ කාර්යය ඔබගේ ජංගම දුරකථනයට හෝ ඔබගේ ලැප්ටොප් එකට තිරේ මත දර්ශනය වුණාට ඒ දර්ශනය වීම සඳහා දායක විශාල පිරිසක් ඉන්නවා. අපි සියලු දෙනාටම මේ අවස්ථාව මම ඉස්තුති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ මේ දේශනමාලාව ඉගෙන ගත්ත දර්ශන මුල්ලමාවයේ සම්බන්ධව කටයුතු කතා කරපු දාර්ශනික කීප දෙනෙක් ගැන. ඉතින් අපි අදත් බලාපොරොත්තු වෙන්නේ ඔබ එදා ඉගෙන ගත්ත ඒ දාර්ශනික කීප දෙනා පිළිබඳව උත්තරක් නෙවෙයි මුල්ලමාවය ගැන කතා කරපු ඔබට වැදගත් දාර්ශනික කීප දෙනෙක් ගැන තව කතා කරන්න. ඇයි මේ මුල්ලමාවයේ සම්බන්ධව කතා කරපු දාර්ශනිකව ගැන අපි කතා කරන්නේ? සමහරට දරුවෝ ක්‍රීඩා කරනවා. සමහර දෙමාපියෝ හරි කවුරු නැවුවොත් ඇයි ක්‍රීඩාව දරුවට අවශ්‍ය වෙන්නේ? ඒකට හේතු ගොඩක් ඔබ ගාව තියෙන්න පුළුවන්. හැබැයි දාර්ශනික මතවාද ඔස්සේ ඒක ඔබට පැහැදිලි කරන්න පුළුවන් නම් ඔබගේ වෘත්ති ජීවිතයට ඔබගේ ගුරු භූමිකාවේ වටිනාකමට ඒක ආලෝකයක්. ඒක නිසාම තමයි මේ දාර්ශනික මතවාද ගැන සහ ඒව කොහොමද පන්ති කාමරේ ප්‍රායෝගිකව යොදවගන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියන දැනුම ඔබට තියෙනවා. මේ දාර්ශනික ගැන ඔබට ගන්නන්නේ විභාගය සඳහා දාර්ශනික මතවාදවලින් ප්‍රශ්නයක් වද උත්තර ලියන්න විතර නෙවෙයි මේ දාර්ශනික මතවාදවල නැත්නම් මේ දාර්ශනිකයෝ මුල්ලාමාවේ දරුව සම්බන්ධය කරන්න කොහොමද කියන එක පිළිබඳව ඔවුන්ගේ අදහස් ඔබට ඔබේ පන්ති කාමරේ ඔබේ මුල්ලාමාවේ මධ්‍යස්ථානයේ ඔබේ දරුවන් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරකමේ යොදවන්න. ඒ වගේම ඔබ මුල්ලාමාවේ දරුවොත් එක්ක ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට ඒ ක්‍රියාකාරකම් වල ඇති වැදගත්කම් පිළිබඳව දාර්ශනික මතවාදයේ ඔස්සේ තේරුම් ගන්න. ඒක නිසා මේ මුල්ලමාවිය අධ්‍යාපනය ගැන ඉගෙන ගන්නකොට මුල්ලමාවිය අධ්‍යාපනයේ පදනම් වෙච්ච දාර්ශනික මතවාද ගැන අපට අත්‍යවශ්‍යම පුළුල් දැනුමක් තියෙනවා. ඒ නිසා අපි අදත් ඔබට මේ දැනුමෙන් සම්බන්ධ කරන්න මෙතන පෙර ඔබගේ මේ මුල්ලමාව විකාශය සම්බන්ධව දේශ සම්බන්ධ වෙච්ච අපේ මොරටු වේල්ස් විද්‍යාලයේ නියෝජ්‍ය දේපති කුමාර කරුණාන්ත මහත්තයාට මම ආරාධනා කරනවා. ඒත් ඉස්සෙල්ල මට කුංචි ඉස්තුති කිරීමක් කරන්න ඕනේ මේ දින ගණනාව පුරා මේ කටයුත්ත සාර්ථක කරගෙන යන්න අපි හිතුවෙත් නැ මෙච්චර පාස් වෙයි කියලා. මේ කටයුත්ත පිළිබඳව අදහස් ගෙනාපු වෙලාවේ ඉඳන් ඉතාම පුළුල් කැපකිරීමක් කරපු ඒ සඳහා වෙහෙස වෙච්ච මහින්ද කොටිතුක මහත්මයාට බස්නා පළාත පෙරපාසල් අධ්‍යක්ෂකතුමාට ඒ වගේම බස්නා පළාත පෙරපාසල් ගුරුවරිය 2000කට නොමිලේ එන්නකු ලබා ගැනීම සඳහා RPL හරහා අවස්ථාව ලබා දෙන්නම් කියපු නයිට් ආයතනයේ තත්ත අංශයටත් ඒ වගේම මේ කටයුත්ත සදා යොමු කරපු විශේෂ භාර අමාත්‍ය ගරු දිනේෂ් නන්දන මහත්මයාට අතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්යයේදී අවශ්‍ය දැනුම නිකම්ම විභාගයට වාඩි කරවල විභාගයේ අසමත් වෙන වෙනුවට දැනුමෙන් සන්නද්ධ වෙලා බොහෝ දැනුමෙන් සන්නද්ධ කරලා ඔබ නිපුණතා පිරිච්ච ගුරුවරියක් විදිහට කටයුතු කරන්න 10ක වෙච්ච අප ආයතනයේ කතික ආචාර්ය මන්නේට ඕන එක CSR ප්‍රොජෙක්ට් ඕන එක සමාජ සුබ සාධන ව්‍යාප්තියක් විදිහට නොමිලේ ඔබගේ ආලින්දයට ඇවිල්ලා ඔබට දැනුම ලබා දෙනවා. ඒ වගේම නයිට් ආයතන සභාපතිතුමා කිව්වා නයිට් ආයතනයේ YouTube channel හරහා
භාවිතා කරලා ඒක ලබා දෙන්න. එතකොට ඒක බස්නාහිර පළාතේ විතරක් නෙවෙයි ලංකාවටම ටීචර්ස්ලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ නිසා මේ කටයුත්තට මේ ක්‍රමානුකූලව ගලාගෙන උදව් කරන සියලු දෙනාට, ඒ වගේම නයිට් ආයතනයේ පරිගණකාංශයේ ඒ තාක්ෂණ අංශයේ ඉන්න සියලු දෙනාට, ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කිරීම සඳහා දායක වන සියලු දෙනාටම මම ස්තුතියි දෙනවා. ඒ වගේම මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කුමාර කමරන්ද මහත්මයාට. ඔහු හොඳ ඇසසකෙනේ, හොඳ අධ්‍යාපනඥයෙ, හොඳ විද්‍යාපතිවරේ. නිසා ඔහුගේ දාර්ශනික මතවාද පෙරපාසල් ගුරුවරයෙට, පෙරපාසල් වලට ඔබට ගිල ඔබේ ජීවිතයට, ඔබගේ සමස්ත ගුරු ජීවිතයට මේවා යොදා ගන්න පුළුවන් තරම් ඔහු ඉතාම පැතිරුණ පද්ධතියක් ඔස්සේ දැනුම ඔබට ලබා දෙනවා. සුබ දවසක් අයිබන් හැමෝටම. ස්තුතිවන්ත වෙනවා ජනක කමල්බඩ මහත්මයාට අද දේශනාවට ආරාධනා කිරීම සම්බන්ධව. එවැගේම ජාතික ආන්තරිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරී නලින් තරංග දම්ල එතුමා, ඒ සභාපතිතුමා, ඒකම ඒ වගේම බස්නාහිර පෙරපාසල් ඒකකේ බාරව කටයුතු කරන මහින්ද පොරිතුවක් වූ එතුමාත්, ඒ වගේම මේ සඳහා සියලුම මූලික ඒ ආශිංසන ලබා දුන් දරු දිනේෂ් ගුණවර්ධන මහත්මත් අපි මතක් කරනවා. එහෙමනම් අපි අද දවසේ නියමිත දේශනාවට යොමු වෙමු. මං මීට පෙර කරලා දේශනයේ දෙවනි දේශනය හැටියටයි මේක අත්බත් පන්න පුළුවන් වෙන්නේ. මුල්ලමාවිය පිළිබඳ අධ්‍යාපන හා දාර්ශනික පදනම් මතව අපි මීට පෙර දැනුවත් වීමක් සිදු කරා. ඉතින් අපි දෙන්නේ කතා කර අධ්‍යාපනය කියන්නේ මොකද්ද, දර්ශනය කියන්නේ මොකද්ද, ඒ දර්ශනය සහ අධ්‍යාපනයේ තියෙන සම්බන්ධතා ඒවා මතක ඇති. ඒක අධ්‍යාපනය ගත්තොත් අපි දන්නවා අපි රටේ පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා අපිට පුරවැසියන් සකස් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය විෂයමාලාවල් සම්පාදනය කරන්න ඕනේ. අපේ වෘත්ති සම්බන්ධව, ඒ වගේම සංස්කෘතියම පවත්වාගෙන යාම සම්බන්ධව ඒ සියලුම කටයුතු සඳහා පරමාර්ථගතව, ඒ කියන්නේ පරමාර්ථයක් ගත්තොත් දිගු කාලීන, ඒ වගේ මේ දිගු කාලීන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා කෙටි කාලීන අරමුණු එක්කලා අධ්‍යාපනයේ යෙදුම් භාවිත සිදු වෙනවා. ඒ සඳහා විෂයමාලාව ගුරුවරු සිසුන් සිල් දරාම අවශ්‍ය වෙනවා. ඒ සඳහා මුදල් සම්පාදනය කරන්න, පෙළ පොත් සකස් කරන්න ඕන, ගුරුවත් පොත් සකස් කරන්න ඕන. ඒ ආකාරයෙන් එතකොට අපිට අධ්‍යාපනය සම්බන්ධව මෙදී ඉස්සර අපි ඉදිරිපත් කරපු අදහස් මගේ මතක ඇති, ඒ වගේ අදහස් කීපයක් අපි ඉදිරිපත් කළා. ඒ වගේම දර්ශනය සම්බන්ධව අපි කතා කරා. එතනදී අපි පැහැදිලි කිරීමක් කරා දර්ශනය කියන්නේ ප්‍රඥාවට ලැබි බව, නැත්නම් ප්‍රඥාවට ආදරය කිරීම කියන එක. ෆිලොසොෆි කියන ඉංග්‍රීසි වචනය අපි සඳහන් කළා. ග්‍රීක භාෂාවේ ෆිලොසොෆියා කියන වචනේ මේ ඉංග්‍රීසි භාෂාවට යෙදුණු වචනයක්. ඒකේ ෆිලෝ සහ සොපියා කියන වචන දෙක ගත්තොත් ෆිලෝ කියන්නේ ආදරය, නැත්නම් ලැබිලා සොපියා කියන්නේ ඥාන. එතකොට ලව් ඔෆ් විස්ඩම් කියන අර්ථයක් අපිට කියන්නේ පැහැදිලි කරගන්න පුළුවන් දර්ශනය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම අපිට ඔබට මතක ඇති අපි දර්ශනයේදී ගුරුවරයෙක් දාර්ශනිකය විය යුතු බව පැහැදිලි කරා. ඒකට දාර්ශනිකයෙක් වෙන්න නම් ඒ සඳහා අවශ්‍ය දැනුම් සම්භාරයක් ලබා ගන්න ඕනේ. එතෙන්දී අපි කතා කරා පරමාර්ථ සත්‍ය කියන්නේ මොකක්ද කියන බව. ඒ වගේම ඇග්‍රීබල්, එහෙම නැත්නම් සම්මුති සත්‍ය පිළිබඳවත් ගුරුවරයෙක් මනාව දැනගන්න ඕනේ. අපේ නැහැඟී අපිට අනිකුත් අය සමග කටයුතු කිරීමේදී සිදු වෙන දට්ටල හුඟක් වෙලාවට අපිට අඩු කරගන්න පුළුවන් පරමාර්ථ සත්‍ය පිළිබඳව කිසියම් හැඟීමක්, වැටහීමක්, අවබෝධයක් අපිට ලබා දෙනවා නම්, ලබා ගන්නවා නම්, ඒ කියන්නේ අපි දීර්ඝ වශයෙන්
පෙර සැසේදී අපි කතා කරන්නේ නේද? ඒ වගේම අපිට ජීවත් වෙන්න අවශ්‍යයි, රැකියා කරන්න අවශ්‍යයි, සාමූහික කටයුතු කරද්දී අපි සියලු දෙනාගේම අදහස් අරගෙන සම්මුතියකට පැමිණලා අපි කටයුතු කරන්නටත් ඕනේ. ඒ සඳහාත් අපි නිදසුන් කීපයක් ලබා දුන්නා. ඒ වගේම අපි ඉදා කතා කරා අපිට මතක ඇති ප්ලේටෝ සම්බන්ධව ඔහුගේ දරපු අදහස් මුල් ළමාගේ සම්බන්ධ එකක් දෙකක් අපි මතක් කරොත් මුල් ළමාගේ දරුවා විධිමත් අධ්‍යාපනය අවුරුදු 6 සකස් කරගන්න ඕන කියලා කිව්වා. ඒ වගේම ක්‍රීඩා, ජිම්නාස්ටික් වගේ විෂයන්, සංගීතය, රඟපෑම අවශ්‍යයෙන් කළ යුතුයි, දඬුවම් නොකළ යුතුයි. ඒ වගේම කතන්දරයක් හෝ යම් සිද්ධියක් අපි ළමයි සමග කිව්වම ඒ සිද්ධිය අවසානයේ ශෝකාන්තයෙන් අවසන් වෙන්න බෑ. ඒක එහෙම වුණොත් ළමයා කලකිරීමක් ඇති වෙනවා කුඩා කාලේ සමාජයේ ගැන, රට ගැන, විවිධ චරිත ගැන. ඒ වගේම වෛරී කතන්දර කියලා දෙන්න බෑ චරිත තියෙන කතන්දර. ඒතකොට ළමයට සුදුසු විදියට අවසානයේ සතුටින් විසිරී යන විදියට අපි කතන්දර කතා විවිධ දේවල් ළමයි කරා වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට පරමාදර්ශී පුද්ගලයේ බිහි කිරී මේ පරමාර්ථය තමයි ප්ලේටෝගේ අධ්‍යාපන දර්ශනය උනේ. ඒ සඳහා විෂයමාලාව ඊළඟ අරමුණු ගැන අපි කතා කරා. ඒ වගේ ක්‍රමවේද සංවාද ඉගෙනීම කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩා ඉගෙනීම කරන්න පුළුවන්. රඟපෑමේ නාට්‍යංශ යොදාගෙන අනුකරණය තුළින් කටයුතු කරද්දී විශේෂයෙන්ම ගුරුවරයාගේ ඒ ඉගෙනුම් උපකරණ ඉතාමත්ම ආකර්ෂණීය වෙනවා. අපි දන්නවා ළමයි ඉගෙන ගන්නේ සංයුක්ත සංකල්ප වලින්, ඒ කියන්නේ කොන්ක්‍රීට් කන්සෙප්ට් ඇබ්ස්ට්‍රැක්ට් මේ යුක්ත නෙවෙයි. එතකොට ඒ සඳහා හොඳ ආකර්ෂණීය ඉගෙනුම් උපකරණ ගුරුවරයාට අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් හැඩතල හඳුන්වා දෙනවා නම් ඒ විධිමත් විදියට ඒව සකස් කරගන්නට ගුරුවරයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ උපකරණ නිවැරදිව භාවිතා කිරීමේ දක්ෂතාවයත් තියෙන්න ඕනේ ඒ තේමා කරනකොට. හොඳයි, ඊළඟට අපි කතා කරන්න තියෙනවා ආමෝස් කොමිනිස් ගැන. ඔහුගේ ඉදිරිපත් කරන කරුණු, ඊළඟට රූසෝ සම්බන්ධව කතා කරා. එහෙම නම් දැන් ඒවා මතකයට නගා ගන්න ඕගොල්ලෝ හැම දෙයක් ගැනම කෙටි විස්තරයක් කියන බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ගෙනම. අද දවසේ එතකොට අපිට නියමිත කොටස අපිට අද කතා කරන්න තියෙනවා පෙස්ටලොසි ගැන, මාරියා මොන්ටිසෝරි ගැන, ඊළඟට මහත්මා ගාන්ධි, ජෝන් ඩුවි ඔය වගේ දාර්ශනිකයන් කීපපලක් සම්බන්ධව අපි අද මේ දේශනයේදී ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු එතකොට ජෝන් එච් පෙස්ටලොසි 1746 ඉඳන් 1827 ඒ විදියට සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් පෙස්ටලොසි කියලා ඒ අවශ්‍ය දේවල් මේ නම ටච් කරාම උන තරම් ඒ ඔහු පිළිබඳව කරුණු රාශියක් ඉදිරිපත් කරන්න. අපි බලමු ඔහුගේ ඉදිරිපත් කිරීම අවසානයේ ඔහු කියලා දිනවා his motto was learning by head and heart. අපි බලමු ඉදිරියේදී ඒ දේවල් කොහොමද සකස් වෙන්නේ කියන එක. කොට ළමා කේන්ද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම දැඩි ලෙස අවධාරණය කළයි කි. ළමා කේන්ද්‍රීය අධ්‍යාපනය ඔහුගේ අධ්‍යාපන දර්ශනයේ පදනම් වූ කරුණු දෙකකි. එනම් සාර්ථක කුසලතා සංවර්ධනයට හා විෂය ගැනීම සඳහා ළමුන් හට සුරක්ෂිත පරිසරයක් අවශ්‍ය බව. අපි මීට පෙරත් කතා කරා දේශන දෙකකදීම සුරක්ෂිතභාවය කියන්නේ මොකක්ද කියලා. මම කිව්වා චෙක් ලිස්ට් එකක් අපිට දෛනිකව තියෙනවා නම් හොඳයි කියලා. පන්ති කාමරයේ ඉන් පිටත ඒ අසල සුරක්ෂිත වෙන්නට උන් ළමයට. එතකොට මේ සුරක්ෂිතතාවයේ කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ළමයට අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. ඒවා
කිසි අඩුවක් නැහැ. නමුත් කිසියම් කෙනෙක් ළමයා මුදෙස නොබිලිය යුතු ආකාරයේ බලනවා නම් ළමයා සම්බන්ධව යම් යම් දේවල් කටයුතු කරනකොට ළමයට නොගැලපෙන ආකාරයෙන් කරනවා නම් ඒක එතකොට ළමයා සම්බන්ධව සුරක්ෂිතතාවයක් නැහැ. ඒ වගේම ඇස්වලින් විශේෂයෙන් අපි කිව්වොත් රවණව දැන් හැම දෙයක්ම දෙනවා හැබැයි ඇස්වලින් වෙන කතාවක් අපි කියන්නේ. ඒකට මේ වචන වලින් මොනවා කිව්වත් අපේ අංග අපේ ඒ දේවල් වලින් ළමයි යම් යම් දේවල් තේරුම් ගන්නවා. ඒ නිසා නිසියාකාරව අපි අපේ අංග චලනයන් විවිධ දේවල් ළමයි කරනකොට ඒක සුරක්ෂිතව ළමයට සුරක්ෂිත බවක් දැනෙන විදිහට කිරීම අපේ යුතුකමක් වෙනවා. එහෙම නැතුව සියලුම දේවල් තියෙනවා කවුරුත් දෙන්නේ පන්ති කාමරය මේ ඉතාම සුරක්ෂිතයි. ඒ වුණාට මානසික සුරක්ෂිතතාවයක් නැත්තම් එතනත් ගැටලුවක් වෙනවා. දැන් නිදසුනක් ගත්තොත් අපි හිතමු ගුරුවරයා ගාව තියෙනවා මාක පෙන් එකක්. මේ මාක පෙන් එක ගුරුවරයාගේ මේස උඩ තියෙනවා. ළමයාගේ අතින් ওই මාක පෙන් එක බිම වැටෙනවා. එතකොට ගුරුවරයා ළමයා දිසක පාට අමුතු විදිහට බලාගෙන හිටියොත් ඒකයි මම කියන්නේ සංවේදී ක්‍රියාවලියක් තුලින් ක්‍රමවත් පෞද්ගලික සංකල්ප සකසන්නා වූ පොදු ඥාන විභාගවාදී ක්‍රියාවලියකට පසුව උපදෙස් දී යුතු බව කියනවා. මොකද්ද ඒ කියන්නේ? දැන් එක පාරටම අපි මොනවා හරි දෙයක් කටයුත්තක් කරද්දී ක්‍රම දෙකකට අපිට කරන්න පුළුවන්. එකක් තමයි උපදෙස් දීලා මෙන්න මෙන්න මේ විදිහට කරගෙන යන්න කියන්නේ. එහෙම නැත්නම් ළමයා ස්වභාවික විදියට කරන විදියට කරන්න ඇරලා ඊට පස්සේ අවශ්‍ය උපදෙස් අපිට දෙන්න පුළුවන්. දැන් මේ දෙකෙන් කෝකද බෙස්ට් ලොසි දාර්ශනිකයා කරන්න කියන්නේ? එතුමා කරන්න කියන්නේ මුලින්ම ළමයට ක්‍රියාකාරකම් දීලා එයා යම් යම් දේවල් ගැන ග්‍රහණය කරගන්නු ඇසින් දකිනවා කණෙන් අහනවා අත පය වලින් ඒවා අල්ලනවා. ඊට පස්සේ එහෙම කරාට පස්සේ පහසුයි ඉගෙනීම කරා. මොකද කිසිම දෙයක් ක්‍රියාකාරකව නොකර උපදෙස් දෙනවට වඩා යම් යම් අවස්ථාවලදී යම් යම් ක්‍රියාකාරකම් වලදී අපිට පුළුවන් ක්‍රියාකාරකම් ඉස්සල කරලා ඊට පස්සේ උපදෙස් පිළිවෙල ලබා දෙන්න. එතෙන්දී ළමයාට පහසුවේ තේරුම් ගන්න යනවා. දැන් මේක පෙර පාසලේදී කරන ක්‍රියාවලියක විතරක් නෙමෙයි. දැන් කලමනාකරණ විෂය ගත්තොත් එහෙම ඒ විෂය සම්පූර්ණයෙන්ම සැකසීලා තියෙන්නේ න්‍යාය කොට නගලා තියෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාකට. ප්‍රායෝගිකත්වයෙන් න්‍යායක් කොට නගලා තියෙනවා. සමහර ඒවා තියෙනවා න්‍යායෙන් ප්‍රායෝගිකට යන. ඒකර මෙතන කියන්නේ ප්‍රායෝගිකත්වයෙන් න්‍යායට එන්න. ඊට පස්සේ උපදෙස් ලබා දෙන්න කියන එක ඒ කල්පනාකරණයේ සමහර කොටස් එහෙම තියෙනවා. ඊළඟට දැන් උසස් පෙළ ගැන්නෝට යනකොට උනත් දැන් මම සමහර විෂයන් කියන්නේ ප්‍රායෝගික විද්‍යා විෂයදී ගුරුවරයා කියන්න පුළුවන් විවිධ රසායනික ද්‍රව්‍ය අරගෙන ඉවර වෙන මේ දේවල් කරන්න කියලා. ඉතින් කරාට පස්සේ කියන විදිහට අන්තිම ප්‍රතිඵලයක් එනවා. ඒතර ඒ ගැන මොනවත් විස්තර කරන්න නැතුව ඒක කරන්න කියලා. ඊට පස්සේ ගුරුවරයා කියන මොනවද දැම්මේ ඊළඟට මොනවද උනේ ඒ මොකද්ද ප්‍රතිඵලය වෙන්නේ එහෙම නැතු වෙනත් ද්‍රව්‍යයක් දැම්මොත් ඒකත් එක්කලා සංකලනය කරොත් මොකද වෙන්නේ කියලා. හරි දැන් මම මේ පැහැදිලි කරන්නේ කොහොමද උපදෙස් දෙන්නේ නැතු මුලින් උපදෙස් දෙන්නේ නැතු ක්‍රියා කරාට පස්සේ දෙන්නේ. සමහර ගුරුවරු කරනවා දැන් විශේෂයෙන් උසස් පෙළ ඔය වාණිජ විද්‍යා ඝනකාධිකරණය වගේ ගානක් හදලා ඉස්සලා පෙන්නන මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකේ න්‍යායාත්මක පදනම ලබා දෙනවා. කොහොම හරි අපිට පුළුවන් ওই ක්‍රම දෙකටම යන්න. එකක් තමයි උපදෙස් දීලා උපදෙස් අනුව කටයුතු කරනවද කියලා බලන්න. එහෙම නැත්නම් ක්‍රියාකාරකමක් සංවිධානය කරලා ඒ ක්‍රියාකාරකම කරන අතරතුර
ඔබ දකින දේ ඔබ නිරීක්ෂණය කරන දේ ඒ ඒ ළමයට තවදුරටත් ඒක හරිද වැරදිද කියලා බලලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් දෙන එක ඒ විදිහට කරන්න කියලා තමයි කියන්නේ හරි එතකොට පොදු ඥාන විභාගයක් පස් විභාගවලදී ක්‍රියාකරට පසුව උපදෙස් ලබා දිය යුතු ප්‍රකේශ කලේ ඒක මම කියන්නේ පැහැදිලි වෙනවා ඇති ඊළඟ එක තමයි දරුවන්ට ඉගැන්වීම තුළින් අධ්‍යාපනයේ ස්වභාවය තේරුම් ගත් මොහොත දරුවන්ට වඩාත් හිතකාමී ලෙස අධ්‍යාපනය ලබා දීමට විශ්වාස උනන්දුව දෙයි. ඔබ ඒකම තේරෙනවා. ළමයින්ට සුදුසු විදියට හිතකාමී පරිසරයක් ඇතුළත කොහොමද අධ්‍යාපනය ලබා දෙන්නේ කියන එක. උඩ එවකට යුරෝපයේ පැවති විෂය කේන්ද්‍රීය කරගත් අධ්‍යාපන රටාවකි. මෙම අධ්‍යාපන ක්‍රම අපි කතා කරේ ජෝන් එච් ක්‍රිස්මසි ගැන ඥාන විභාගයේ සම්බන්ධයෙන් කතා කරේ ඒ සම්බන්ධව අපිට තවත් ප්‍රතිකඩක් කතා කරගන්න පුළුවන් දැන් ඥාන විභාගයකින් පස්සේ පොදු වැඩසටහනින් පස්සේ උපදෙස් දෙන්න කිව්වා එහිදී අපිට පුළුවන් ගුරුවරයා දකිමිතමු ගණිත විෂය ගණිත සංකල්ප ගන්න ඒ සඳහා සංඛ්‍යා තොර අපිට පුළුවන් පෙර දැනුම පොදු විමසීමක් කරන්න පොදුවේ පෙරදැනුම විමසීමක් කරලා ඊට පස්සේ පුළුවන් උපදෙස් දෙන්න. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට පුළුවන් ඊට පස්සේ අපේ තේමාව ඉගැන්වීම කරන්න. ඒකට ක්‍රම දෙකක් යටතේ ඒ ගැන අපි කතා කරන්න පුළුවන් පොදු ඥාන විභාගයේ පස්සේ කොහොමද උපදෙස් ලබා දෙන්නේ කියලා. ඒ කියන්නේ පෙරදැනුම විමසලා ඊට පස්සේ එතනින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ටිවිටි එකක් කරන්න දීලා ඒක නිරීක්ෂණය කරන अध्यापन क्रिया शिष्य तमय मूलिकत्वे शिष्य केंद्रीय अध्यापने के शिष्य के रुचिकत्वे मनापे पारिधि शिष्य केंद्रीय अध्यापने गुरु गुरु केंद्रीय अध्यापने देवी ගුරුවරයාට අවශ්‍ය දේ ශිෂ්‍යයා ලවා කරවා ගැනීම. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සිදු වෙන්න ඕනේ. ගුරුවරයාට අවශ්‍ය දේ, ඒ වගේම ළමයාට අවශ්‍ය දේ. ළමයාට ආතතියක් නොමැතිව අපහසුතාවයකට පත් නොවන විදියට විෂය මාලාව තේමාවත් කරගෙන යන විදියට කරා. ඒක එහෙමත් කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා. ඊට විශේෂ තැනක් හිමි වෙනවා. හැම තැනදීම මේ අපේ කායික මානසික චිත්ත වේග සම්බන්ධ වගේම 3H again head and then heart head එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද head ඔළුවෙන් කරන්න අපි මොනවද ඔළුවෙන් තමයි අපි හිතු සිතුම් පැතුම් අපේ තියෙන අපි හිතන්නේ ක්‍රියා කරන්නේ thinking ඔළුවේ තීරණ ගන්නෙ you know බුද්ධිමත් තීරණ ගන්නෙ මොළෙන් කියන්නේ एक दून किश्य लमया सहानुकंपनय वगेम बुद्धिमत्तीर्णीर्तीर्णगणीमेंटो इलाट हैंड इवनतालंगट गुल हाट हदवत हंगीम हंगीम वलिन फीलिंग अट आवश्य हेड थिंकिंग हार्ट फीलिंग हैंड ड्रीम ඒ තුන සමබර පෞෂිකයට අත්‍යවශ්‍ය වෙනවා මේ සඳහා අවශ්‍ය විෂය මාලාව කියන්නේ ගුණ නැන බල යෙන් යුක්ත දරුවෙක් නිර්මාණය කිරීම සඳහා විෂය මාලාව තේමා ක්‍රියාකාරකම් තෝරා ගැනීමේදී ගුරුවරයාට යුතුකමක් තියෙනවා ඒවා නිවැරදි විදිහට කළමනා කරණය කර ගැනීම අපිට බුද්ධිය තියෙනවා හදවතින් මිනිසු ගැන තේරුමක් නැත්තම් මිනිසු ගැන අවබෝධයක් නැත්තම් සමාජයත් එක්කලා වැඩ කටයුතු කරන්න බැරි නම් අපිට එහෙම දරුවෙකු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කායිකව ලෙඩ රෝග නම් තියෙන ළමයට නිසි පෝෂණය නිසි ශක්තිය දුවන්න පනින්න දඟලන්න ක්‍රීඩා කරන්න හැකියාවක් නැත්තම් ඒත් ප්‍රශ්න වෙනවා. මේ තුන ඔළුව නැත්නම් මොළය හදවත සහ ශරීරය ශක්තිමත්
කරන පුද්ගලයේ තැනීමෙන් ඒ පුද්ගලයාටත් පවුලටත් සමාජයටත් ඒකෙන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ආදරය මුල් කරගෙන වයසට ගැලපෙන පරිදි අධ්‍යාපන ලබා දීම කටයුතු කළ යුතු බව පෙස්ටරොසි අවධාරණය කරයි. ආදරය මුල් කරගෙන දැන් අපි කියවනේ මීට පෙරත් මොකද්ද ආදරය කියන්නේ සදාකාලිකයි දඬුවම් කියන්නේ තාවකාලිකයි කියන එක. ඊළඟට ප්ලේටෝ උත් කතා කරා වෛර කළ යුතු සියලු දේ ඉවත් කරන්න ආදරය කළ යුතු දේ සදාකාලිකව වළඳගන්න කියන ඒ වගේ කතාවක් තමයි මෙතනත් කියන්නේ. එතකොට ආදරය මුල් කරගෙන ළමයාත් එක්ක ඉදිරියට පියමනින්න කියන එක. ළමයාගේ අවශ්‍යතා තේරුම් අරගන්න ඕනේ. අධ්‍යාපනයේ අරමුණු තේරුම් ගන්න ඕනේ. පරමාර්ථ තේරුම් ගන්න ඕනේ. ඊළඟට ගුරුවරයා දැනගන්න ඕනේ. මේ ළමයා කොතනින්ද මේ ළමයාගේ පෞරුෂත්වයේ ගොඩනැගියේ හැක්කේ මේ ළමයා මොන මොන කුසලතාවයන්ද ඒ සියලුම දේවල් බල කිරීමකින් තොරව ආදරයෙන් තමයි ළමයාත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඊට පසු කාලීන පෙර පාසලේ අධ්‍යාපනයේ පදනම ලෙස ඔහුගේ ප්‍රකාශයන් භාවිතයට ගන්නා ලදී. අදහස් අපි බලමු ටෙස්ටර්ස්ගේ විවිධ විෂය අධ්‍යක්ීම් ලබා දීමේදී එම ක්‍රියාකාරකම් පරිසරයට සම්බන්ධ කළ යුතුය. පරිසරයට සම්බන්ධ කළ යුතුය. විෂය අධ්‍යක්ීම් සදාචාරයට සම්බන්ධ කර අධ්‍යාපනය ආගමික අධ්‍යාපනයක් ලබා දීම. ඒතර අපිට තියෙන මේ ගැටලුවක් තමයි විවිධ විෂයන් ඉගැන්වීමේදී පරිසරය ප්‍රයෝජනවත් ගන්න එක අඩු වෙලා තියෙනවා. හුඟක් වෙලාවට අපි යොමු වෙලා තියෙන්නේ පන්ති කාමරයේ තුල ඉඳගෙන කාලය ගත කිරීම. එහෙම නෙවෙයි පෙර පාසල් ළමයි අනිවාර්යයෙන්ම අපි පරිසරයට එහෙම නැත්නම් පන්ති කාමරයෙන් පිටතට ගිහිල්ලා වැඩ කටයුතු කරන්න. ගස් කොළන් ගැන සතා සිව්පාව ගැන ඒ සම්බන්ධ. ඊළඟ ළමයට සුළඟ අවුව ජලය තනකොළ ඒවා පාගන්න දෙන්න ඕනේ. ඒවත් එක්ක සහ සම්බන්ධයේ ඒ පරිසරය සහ මිනිසා අතර තියෙන සම්බන්ධතාවය. පරිසර බලවේග ගැන අපිට කතා කරන්න පුළුවන්. පරිසරයට යන්නේ නැතුව අපිට ඒ ගැන කතා කරන්න බෑ. ළමයට වින්දනය දෙන නම් පරිසරයට යන්න ඕනේ. ඒ සඳහා දැන් පරිසර බලවේගම සුළඟ ගැන අපිට කතා කරන්න බෑ. ආලෝකය ගැන කතා කරන්න පුළුවන්. විදුලිය කුණාටු ගැන ඊළඟට ගංගා ගැලීම් ජලය සම්බන්ධ ඒවා අපි ඔක්කොම කියනවා පරිසර බලපෑම. සත්තු සම්බන්ධ ඊළඟට විෂය අධ්‍යක්ීම් සදාචාරයට සම්බන්ධ කර ආගමික අධ්‍යාපනයක් ලබා දීම. විෂය අධ්‍යක්ීම් දැන් අපි මල් කියන එක ළමයි අඳුරනවා. අපිට පුළුවන් මේක ආගම මල ආගම හා සම්බන්ධ කර ලස්සනට පුළුවන් ළමයට මල් වට්ටියක් සකස් කරන්න දෙන්න. ඒක පූජා කරන ආකාරය ළමයට පෙන්න. අවශ්‍ය නම් ඒ ගාථා කිය. මේක හැම ආගමකම යම් යම් දේවල් විෂය කොටස් අපිට ඒහා ආගමට සම්බන්ධ කරලා සදාචාරයේ ළමයිට ඉගැන්වීම කරන්න පුළුවන්. ඒ සඳහා එතකොට ඒ ස්ථානවලට ළමයව රැගෙන යාවේ යන්නේක වඩාත්ම උචිතයි. එහෙම බැරි නම් පන්ති කාමරේ අපිට පුළුවන් ඒ විදිහට දැන් තියෙන සම්ප්‍රදායික තියෙන සැලසුම් වෙනස් කරලා ඒ තේමාවට අදාළ විදිහට පන්ති කාමරේ සැලසුම් කරගෙන ක්‍රියාකාරකම් කරන්න. ඊළඟට චිත්‍ර ඉදිරිපත් කර ඒ ඇසුරෙන් කියවීමට යොමු කිරීම. ඒ කියන්නේ අපි කිව්වා චිත්‍ර දහසක් දේවල් කතා කරන්න පුළුවන් කියන එක. ඊළඟ ළමයට සුවාදීන වැඩි කිරීම දවසල් ළමයට මන ඉන්ද්‍රිය පුහුණුවක් ලබා දීම ගණිත සංකල්ප ඉගැන්වීම. දේවල් වලින් අපි කිව්වා අර 3H head heart and heart hand head heart and hand හොඳට ශක්තිමත් වෙනවා සමබර වෙනවා ඒ සඳහා ළමයට නිවැරදි තීරණ ගන්න ඕනේ. දැන් තීරණයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් කවුරුහරි අපි කියනවනේ අපිට හැමතිස්සෙම තීරණ ගැනීමේ අවස්ථාව උදා කරගන්න. තීරණයක් කියන්නේ විකල්ප අතුරින් හොඳම විකල්පය තෝරා ගැනීම. ඊළඟට තියෙන හොඳම විකල්පය තෝරා ගැනීම තමයි තීරණයක් ගන්නවා කියලා අපි හැමදාම කරන්නේ. ඒ සඳහා එතකොට දැනුමක් තියෙනවා නම් ඒ හොඳම විකල්පය තෝරා ගැනීම ළමයට පහසු වෙනවා. ඔව්. එතකොට ඊළඟට තව දෙයක් අපි ෆ්‍රිබෙල්ට ඉස්සෙල්ලා කතා කරා පෙස්ටරොසි ගැන. ඒ සම්බන්ධව කියන්නේ මෙයා තමන් අවධාරණය කළා දුප්පත් ළමයින්ට අනිවාර්යෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා පෙස්ටරොසි.
ඒ කාලේ අපි දන්නවා ඒ ධනපති පන්ති විවිධ මධ්‍යම පන්ති ළමයින්ට තමයි වැඩියෙන් අධ්‍යාපනය ලැබුණේ. ඒක සෑහෙන සටනක් කරන්න වුණා ඒ කාලේ යුරෝපයේ පෙස්ටරෝ සිට මේ සඳහා ඔහු නිර්භීතව කතා කරා හැම ළමයෙක්ටම අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක. හරි ඊළඟට අපි ඒ බලමු ෆ්‍රිබෙල් ක්‍රිස්තු වර්ෂ 1782 1852 කාලේ ජර්මන් නේ කින්ඩර්ගාටන් පෙර පාසල ආරම්භ කිරීමට මොහු දායකත්වය ලබා දුන්නේ සැලසුම් සකස් කරලා. මොහු ජර්මන් ජාතික අධ්‍යාපනඥයෙකි දාර්ශනිකයෙකි. ඔහුගේ දර්ශනීය වූයේ ළමයෙකු තුළ වූ විභවය නැත්තම් විභවය නැත්තම් විභවතාවයන් පොටෙන්ෂියලිටිස් කියන ළමා සංවර්ධනය තුළින් ක්‍රමයෙන් එළිදරව් කරගත යුතු බවයි. ඒ සඳහා අන්තර් සම්බන්ධතාවල අවශ්‍යතාව ඔහු විසින් පෙන්වා දුන් අතර හුදකලා අධ්‍යාපනයෙන් ප්‍රායෝගික සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බවද පෙන්වා දුන්. ගුරුවරයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ ළමයාගේ තියෙන දක්ෂතා විභවතාවයන් හඳුනා ගන්න. දැන් මම නිදසුණක් කිව්වොත් කිසිම යම් කිසි උස මට්ටමකදී ලණුවක් ඇදලා අඟල් 6ක් කියමු පොඩි ළමයෙක්ට හරි ඒ වයස මට්ටමට අනුව ඒකෙන් පණින්න කියලා අපි කියන ලණුවක් ඇදලා ළණුවෙන් පණින්න. ඒතර මේ ළමයේ විභවතාවය අපි ළමයි පස් දෙනෙක්ට කිව්වොත් අපිට මේ ළමයේ විභවතාවයෙන් හඳුනා ගන්න පුළුවන් අර ලණුවට සමහර ළමයට පණින්න බෑ. ඇවිල්ලා බය වෙනවා. එතකොට තව ළමයේ පණිනවා හැබැයි ලණුවේ ගෑවෙනවා නොගෑවෙන තරම්. තව ළමයේ පණිනවා ලණුව ඒ තියෙන ප්‍රමාණයටත් වඩා දිගුණයක් උසයි. එතකොට අපිට ගුරුවරයාට නිරීක්ෂණය කරන්න පුළුවන් අර ලණුව තිබුණු ප්‍රමාණයට වඩා දිගුණයක් වගේ උඩින් පණින එක නෙවෙයි විභවතාවයක් තියෙනවා. එයාට හැකියාවක් තියෙනවා තවදුරටත් අර ප්‍රමාණයට වඩා දිගට පණින්න. අනිත් ළමයි දෙන්නට සාපේක්ෂ. හරි. ඊළඟට ඒ සඳහා එතකොට විවිධ ක්‍රම තුලින් ඒවා හඳුනා ගැනීමේ ශක්තිය ඒවා වර්ධනය කිරීමේ ක්‍රම වේදත් ගුරුවරු දැනගත යුතුයි. අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේ ප්‍රමුඛ අදහසක් තමයි ළමයගේ දක්ෂතා හඳුනාගෙන ඒ ලෝකෙට රටට වැඩදායි පුද්ගලෙක් කරන්න. දැන් සංගීතය දක්ෂ ළමෙක් නම් අපිට කවදා හරි හොඳ සංගීතඥයෙක් බවට පත් කරන්න පුළුවන්. නාට්‍ය ශිල්පී ක්‍රීඩකයෙක්. අන්නේ ඒ මූලික අනිතාල්ම දාන්නේ ඒ විභවතාවයන් මුලින් හඳුනාගන්නේ ගුරුවරයා. අපි කියනවනේ අර හැදෙන දැනේ නැත්නම් ගස දෙපැත්තෙන් දැනේ. එහෙම කියලා තියෙනවනේ නේද? හරි ඊළඟට කියනවා හුදකලා අන්තර් සම්බන්ධතා කරනකොට තමයි ඒවා අපිට පේන්නේ. නැත්නම් හුදකලාව එකලමෙක් විතරක් තියාගෙන අපි ඉගෙනුවොත් අපිට ඒ සංසන්දනය කරන්න බැරි වෙනවා. හැබැයි මෙතනදී අදහස් වෙන්නේ නැහැ ඒ ළමයා අනිත් ළමයත් එක්ක සංසන්දනය කරලා තරංකාරී අධ්‍යාපනයක් කරන්න කියන එක නෙවෙයි මෙතනින් අදහස් වෙන්නේ. නමුත් එක එක ළමයාගේ එක එක හැකියාවන් අර කණ්ඩායම ඉන්නකොට අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔහු මිනිසා සඳහා අධ්‍යාපනය Education for Man යන ග්‍රන්ථයේ එම අදහස් තාවු කිරීමට උත්සාහගත් එය. ගත් සහය ප්‍රතිඵලයක. එතකොට ඔහුගේ පොතක්. දරුවා ඉගෙනුම ලබන්නේ ක්‍රීඩා මගින් බව අවධාරණය කරලාදී අධ්‍යාපනයේ ක්‍රීඩාවලියේදී ක්‍රීඩාව සතු වටිනාකම සුළුවෙන් සැලකිය නොයයි ඔහු සඳහන් කරලාදී. දැන් හැම දාර්ශනිකයෙක් කියනවා ක්‍රීඩාව අවශ්‍යයි කියලා. අපි ඉස්සෙල්ලා පාඩමේ කිව්වා ප්ලේටෝත් කිව්වා ක්‍රීඩාව අවශ්‍යයි. ජිම්නාස්ටික් වගේ ඒ දේවල් අවශ්‍යයි කියන එක ප්ලේටෝ සඳහන් කරා. දැන් මොහුත් කියන්නේ ක්‍රීඩාව මගින් මේ කරන කාර්යයන් සුළුපටු නොවේ කියලා. මොනවද ක්‍රීඩාව මගින් කරන කාර්යයන් සුළුපටු නොවේ කියන දේ? ඒකට ශක්තිමත් ඇඟක් ශක්තිමත් ජවයක් නැත්තම් අපිට ක්‍රීඩා කරන්න පුළුවන් බෑ. ඒතර ක්‍රීඩා කරනවායි කියන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලෙක්. සෞඛ්‍ය සම්පන්න නැති කෙනෙක්ට සමහර ක්‍රීඩා කරන්න බෑ. දැන් දුවන්න, පනින්න, එතකොට හෙල්ලේ විසි කරන්න නේ. ඒ වගේ විවිධ ක්‍රීඩා තියෙනවා. ඒ වගේම එහෙම කය මහන්සි වෙන්නේ නැතුව මානසිකව කරන ක්‍රීඩාවත් තියෙනවා. චෙස් ගත්තොත් එහෙම මානසික ක්‍රීඩාවක්. එතකොට බලන්න ඕනේ අනිත් අර ඉතෝ කොහොමද චෙස් කරනකොට අනිත් එක්කෙනා
තියෙන තැන තිබ්බොත් මොකද වෙන්නේ? ඊළඟට මම කොහොමද එයාව පරිදීම සඳහා පාරවල් සකසා ගන්නේ? මේ කුයින් ඊළඟට දරුවා ඉගෙන ලබන්නේ ක්‍රීඩාවේ මගින් බව අවධාරණය කළදී අධ්‍යාපනයේ ක්‍රියාවලියේදී ක්‍රීඩාව සතු වටාගම සුලකේ. ඒක තමයි අපි කියුවා. එෙහිදී සිදුවන සියලුම චර්යාවන් චලනයේ තීරණ ගැනීම තමා විසින් කළ යුතු. ක්‍රීඩාවේ යෙදෙන අන්‍යයන්ගේ අදහස් උදාසට හැසිරීම වලට ගරු කළ යුතුයි. එතකොට ක්‍රීඩාවක් කරද්දී කී නීති රීති තියෙනවා? එතන කායික විතර නෙමෙයි මානසික ප්‍රතිකටක් තියෙනවා. ජය පරාජය වින දරා ගන්න තීරණ ගැනීමේ හැකියාව මොන වෙලාවේ දැන් අපි උදාහරණයක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එහෙම පීඩික පොලස් දෙනකින් තමන් තනියෙන් තමයි ඉතින් එක තරඟ වදින්නේ. එතකොට බෝල එය එන වේගය ගැන හිතන්න වෙනවා. ඊළඟට ඒකට මොන පහරක්ද ලබා දෙන්නේ කියන එක, මොන දිශාවටද ඒ පහර ලබා දෙන්නේ, ඒක මධ්‍යම ප්‍රමාණයේ පහරක්ද, එහෙම නැත්නම් බවුන්ඩරි එහාට යන්න පිත්ත හසුරනවාද, ඒ වගේ දේවල් ක්ෂණිකව තීරණය කරන්න එනවා. එතකොට එහෙමනම් එතෙන්දී ඒ තීරණ ගැනීමේදී මනසත් හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. ඒක ඒ වගේම ඒ වේගය පාලනය කර ගැනීමේ හැකියාව කායිකව තියෙන්නත් ඕනේ. එන්නේ ඒ විදිහට අපිට මේ ක්‍රීඩාව ගැන කතා කරන්න පුළුවන්. ඒතර චර්යාව චලනයන් තීරණ ගැනීමේ සියලුම දේවල් ක්‍රීඩා. ඒතකොට කුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩා ළමයින්ට යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ක්‍රීඩාවෙන් තියෙන දේවල් අරපම මුලින්ම කිව්වේ ජය පරාජය සමබුද්ධිය වීමට අවශ්‍ය මානසික හැකියාවන් එමගින් වර්ධනය වනු ඇත. දැන් දැන් බලන්න දැන් හුඟක් දැන් අපේ රටේ නම් එහෙම වෙන්නේ සමහරලාට ක්‍රීඩකයෝ පැරදුනහම ඒගොල්ලෝ ගෙදර යන්න හම් වෙන්නේ නැහැ, ගේත් නැති වෙනවා. ඇයි? ඇවිල්ලා කුඩු කර. දැන් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඒ ක්‍රීඩාව කරපු ක්‍රීඩා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩා කණ්ඩායමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ පරාජය බාරගෙන එනවා. ඒ ක්‍රීඩකයාගේ හැටි. ජය පරාජය බාර. හැබැයි මේක නරඹන අයට ඒක දරා ගන්න බෑ. නේ? හරිනම් දරා ගන්න බැරි වෙන්න ඕනේ පරාජිත වෙච්ච කණ්ඩායමනේ. යාඥා ඔක්කොම ඉතින් එතනින්ම තේරෙනවා මේ ක්‍රීඩාවේ තියෙන වැදගත්කම. එතකොට මේ වගේ ජය පරාජය බාර ගන්න බැරි කාටද? බැරි ක්‍රීඩා නොකරපු අයට. එතකොට ඒ අය කරන්නේ තමන්ගේ ජාතිය ගැන හිතලා, තමන්ගේ රට ගැන හිතලා, එන ආවේග ගැන හිතලා මේ ඒ ක්‍රීඩා කරපු කණ්ඩායමේ ගිහිල්ලා ගෙවල් ගිනිබත් කරන තත්ත්වයකට සමහර වෙලට අපිට මාධ්‍යෙන් වාර්තා වෙලා තිබුණා. ඊළඟ සමස්තයක් ලෙසගත් කළ ක්‍රීඩාමගේ ඉගෙනු ලබන විට එම ඉගැන්වීම් සොයන් ක්‍රියාකාරීත්වයක් ලැබුණේතෝ. ක්‍රීඩාව කියන්නේ ළමයා ලැබියාල් කරන්නේ. කවුරුත් බල කිරීමක් නැහැ. හරි ආසාවෙන් කරනවා. ඒකට ඒකේ ගොඩක් දේවල් අපිට මේ ළමයි කළා සංවිධානම් කරන්න පුළුවන්. දැන් ආයෙත් අපි මේ ක්‍රිකට් දැන් ලෝකයේ හැමදාම ජනප්‍රියයි, ගොඩක්ම ජනප්‍රියද. දැන් එතෙන්දී මොකද කරන්නේ ළමයි එකතු වෙලා දැන් පෙර පාසල් ළමයිනුත් ඔය අයියලා අක්කලත් එක්ක එකතු වෙලා මේ පොඩි එළිමහනේ ක්‍රීඩා කරනවා. එතකොට මේ ළමයින්ට එතනදී බලන්න සොයන්න කියන එක ගත්තොත් එහෙම අවශ්‍ය ඒ දේවල් සොයන්න. දැන් ගණන් කරන්න පුරුදු වෙනවා. දැන් 1යි කියලා දුවනවා. දැන් 2යි කියලා දුවනවා. එතකොට 1 2 කියන ඒ දේවල් කරනවා. ඊළඟ වේගය සම්බන්ධව මේ ළමයට අදහසක් එනවා ක්‍රීඩා කරනවා. ඊළඟ දිශාව සම්බන්ධව එනවා. ඊළඟට ගහන්න එපා. ඊළඟ නියෝග දීම, ඊළඟට නීති රීති වලට අහුම් කන් දීම ඒ කුංචි කාලේ ඉඳන්ම එනවා. එතකොට අපි මේවා පන්ති කාමරේ ඉඳන් උගන්වන්න එහෙම හරි අමාරු. අර විදියට ක්‍රීඩාවක් තුලින් අපිට ඒ විදිය අධ්‍යක්ීම් ළමයට ලැබලා දීලා ඒතර සොයන්ව තීරණ ගැනීමේ හැකියාව කැමැත්ත ඒ දේවල් අපිට අවදි කරන්න පුළුවන්කම ලැබෙනවා. ළමයි ළමයින්ට ගැලපෙන ක්‍රීඩා රස ෆ්‍රීබෙල් හඳුන්වා දුන්න අතර ළමා ක්‍රීඩා ලෙස ගැලපෙන උචිත ක්‍රීඩා භාණ්ඩද ඔහු නිර්මාණය කරන්නදී. දැන් පෙර පාසල් ගුරු දන්නෝ ඒගොල්ලෝ විවිධ වලින් දැන් CD තැටි අරගෙන ඉවර ලස්සනට හදලා ඒ කරන. ඊළඟට කියන්න ඕනේ දැන් ඔයගලන්ගේ ඇසෙස් මේ අවසාන පරීක්ෂණයේදී ඇසෙස්මන්ට් එක ඒ එතෙන්දී දෙනවා හසුරු කුසලතාවයට කිසියම් දෙයක් සකස් කරන්න. එතකොට අපි ඇසෙස් කෙනෙක් වශයෙන් මම දැකලා තියෙන දෙයක් තමයි සමහරු ඉතාම හොඳ නිර්මාණශීලීව ඒ දේ ඒ අපි දෙන කාලය අනුව කරනවා.
තර අපි කියලා අපි බලන දේ තමයි එතෙන්ද කියනවා හුඟක් වෙලාවට අර ඒප්‍රන් එකක් එහෙම අරගෙන ඉන්න අරගෙන එන්න ඕනේ මොකද ඒ ඒ වගේ විවිධ දේවල් තියෙන බලන් ගෑවෙන්න පුළුවන් ඊළඟ පරිස්සමට හොඳයි පරිස්සමත් අපි බලනවා ඒතකොට හසුරු කුසලතාවයට අදාළ දෙයක් නිර්මාණය කිරීමේදී ෆයිනල් ඇසෙස්මන්ට් එකේදී අපි බලනවා ඒ සඳහා ඒ අවශ්‍ය නිර්මාණ දැම්ම ඉඳන්ම මම හිතන්නේ RPL අය ගොඩක් හැකියාවක් තියෙන ඒවා කරන්න විවිධ දේවල් වලින් ඒක කරනවා තවදුරටත් ඒවා වඩා වර්ධනය කරගන්න ළමයි ළමයින්ට සුදුසු ළමයින්ගේ මෙන්න මේ ටික අපි බලනවා ළමයින්ගේ වයස් මට්ටමට සුදුසු වෙන්න ඕනේ ඒගොල්ලෝ හදන දේ අද වයස් මට්ටමට සුදුසු වෙන්නට ඕනේ ඒ ළමයා ඊළඟට ඒකේ ආකර්ෂණීය බවක් තියෙන්න ඕනේ ඊළඟට ඒකේ අනතුරුදායක බවක් තියෙන්න බෑ ඊළඟට අපි අහන ප්‍රශ්නයක් තමයි දෙන්නේ හසුරු කොස්තාවේදී මේ කුමක් සඳහා හදන භාණ්ඩයක්ද මෙම භාණ්ඩය සැකසීමෙන් ළමයාගේ උද්දීපනය වන අංගයන් මොනවා හරි ඇසද කනද නාසයද නැත්නම් අත්ද අතේ හසුරු කුසලතාවයද අන්න ඒ වගේ අපි විවිධ ඒ විදිහට අහන්න පුළුවන් ඔයගලගේ ඇගීම් කරුවන් විසින් ඉතින් ඒ සඳහා මේ උචිත නිර්මාණ කිරීම අවශ්‍යයි. ඊළඟට ඒව නිර්මාණ ප්‍රදර්ශනය කරන්න පුළුවන් ඕගලන්ට පෙර පාසලේ ළමයි කළ කළ අවසානයේදී දෙමව්පියන්ට එන්නේ දින ඒ වගේ වැඩසටහන් එක පෙර පාසල නෙවෙයි මේ ප්‍රදේශයේ තියෙන සියලුම පෙර පාසල් එකතු වෙලා ඒ වගේ වැඩසටහන් සම්පාදනය කරන්න පුළුවන් මේ නිර්මාණකරණයේ තියෙන එක ක්‍රීඩාව වගේම වැදගත්. ඊළඟට පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ට වඩාත් සිත් ගන්නාසුළු සතුට ප්‍රීතිය ලබා දෙන ක්ෂේත්‍රයක් බවට පත්වීමට ෆ්‍රිබෙල් ගේමේ සංකල්ප ප්‍රයෝජනවත් වේ. අපි කියන්නේ ළමා මිතුරු විදියට මේ මධ්‍යස්ථාන තියා ගන්න ඕනේ. ඒකට ක්‍රීඩාව, නිර නිර්මාණශීලී බව, ඊළඟ ළමා කේන්ද්‍රීය අධ්‍යාපනය මේ සියලු දේවල් වලින් අවසාන ප්‍රතිඵලය තමයි ළමයා ඉතා සතුටින්, සොම්නසින්, ස්වාධීනව තීරණ අරගෙන ඒ වගේම අධ්‍යාපනයට ස්වාධීනව අපි කියන්නේ අර ඇතුළාන්තයෙන් ඉන්ට්‍රින්සිකලි මොටිවේෂන් කියන එක අපි ඉස්සෙල්ල කතා කරා. ඒ පෙළඹවීමක් ළමයිගේ ඇතුළාන්තයේ නැති වෙනවා. හැමදාම පෙර පාසලට යන්න, ඒ පෙර පාසල් ගුරුවරියත් එක්කලා ඒකට දලා කටයුතු කරන්න, අර ළමයි එක්කලා කටයුතු කරන්න. එහෙම තත්ත්වයක් තමයි, එහෙම දෙයක් තමයි මේ ෆ්‍රිබෙල් අපිට පෙන්වා දෙන්නේ. එහෙම වෙන්න ඕන පෙර පාසල් ගුරුවරු ගුරුවරියන්, ඒ වගේම ආයතන කියන එක තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් අදහස් ඉගෙනුම් පරිසරයේ ළමා වර්ධනයට බලපාන බව. ඔව්. ඉගෙනුම් පරිසරය අනිවාර්යෙන්ම බලපාන. අපිට ඒකේ උදේ පාන්දර පාසලට ආවට පස්සේ, පෙර පාසලට ආවට පස්සේ යනකම් මේ ඉගෙනුම්ට උචිත ඉගෙනුම් නැත්නම් අපි කියන ලෙහලින් කල්චර් එකක් හොඳින් කලමනාකරණය කරලා තියෙන්න ඕනේ. ඒතකොට ඒකට ඒක විවිධ දේවල් ප්‍රදර්ශනය කරලා තියන්න පුළුවන්. ඒතකොට චිත්‍ර දේවල් විවිධ දේවල් අපිට ළමයට දැක්කහම ආකර්ෂණීය වෙන දේවල් ඊළඟට සංඛ්‍යා ඕනනම් පුළුවන් ඊළඟ සත්ත්ව රූප වෙන්න පුළුවන් ඒ ආකාරයෙන් ඉතත් ඒ විවිධ තේමා වලට ගැළපෙන දේවල් සකස් කරන්න පුළුවන් දැන් මම දැක්ක එක්තරා පෙරපාසලක තියෙනවා ඩිජිටල් බෝඩ් එකක් අරගෙන ඩිජිටල් බෝඩ් එකේ ඒ තීරුවෙන් කළා තියෙනවා දැන් මෙයා ඒකේ හදලා එල්ලලා තිබුණා ඒ පෙරපාසලේ තියෙනවා විවිධ රූප ඇඳලා ඒකේ නම සිංහලෙන් ලියලා තියෙනවා ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා ඒ දෙකෙන්ම ඉතාල පැහැදිලිවම ලියලා දීලා තිබුණා එතකොට ඔයගලට පුළුවන් තමයි ඕනනම් දෙමළුත් ලියන්න දැන් උදාහරණයක් වශයෙන් ඉනිමගක් අඳින එතකොට අපි ලියනවා ඉනිමග ලැඩ ඒ වගේ කියලා දැන් අපි කියන්නේ මේ හැම දෙයක්ම ළමයට කටපාඩම් කරවන්න මේ ඒ දේවල් ඒ සිල්ම දේවල් ළමයා දැනගත යුතුයි කියලා නමුත් ප්‍රදර්ශනය තුනේ මේ ඉබේම හැමදාම යනවනේ ඒවා දකින්න. ඒතර දැක්කහම අඩුම ගානේ වචනේ මතක නැති වුණත් ඒ පින්තූරු හරි මතක හිටිනවා. ඊළඟට මලක් ඇඳලා ඒක ඒ විදිහට යන්න පුළුවන් ෆ්ලවර් කියලා. ඉතින් ගුරුවරයාට කරලේසි ඩිජිටල් බෝඩ් එකේ බලන්න කොච්චර වචන සමූහයක් අපිට ලියන්න පුළුවන්ද කියන එක. ඊළඟට සමහර පෙරපාසල් වල තියෙනවා ලස්සන පොකුණ පොකුණු නිර්මාණය කළා කියලා. ඒ පොකුණත් එක්කම තව ඒ ආගමික වතාවත් කරන ස්ථාන සකස් කරලා තියෙනවා ඊළඟට උයන පිහන ස්ථාන සකස් කරලා තියෙනවා ඊළඟට සෙල්ලම් විදුල ඊළඟට
පන්ති කාමර පිළිවෙලට තියෙනවා. ඊළඟට ළමයාට තවත් සෙල්ලම් විදුලට අමතරව ඒ සෙල්ලම් විදුලේ සකස් වෙලා තියෙන්නේ ඔන්චිල්ලා, ඒතර අර මංකි බයි වගේ පිරිමි. ඒ වගේ දේවල් ඊට අමතරව ළමයාට දුවන්න පණින්න ලස්සනට තනකොළ පිටි අල්ලලා ඒ දේවල් සකස් වෙලා තියෙනවා. ඉතින් මම මේ මම නොකියුවට නම් නොකියුවට ඔයගොල්ලෝ ඒ වගේ දේවල් දැකලා. ඒ වගේම සමහර පාසල් තියෙනවා සෙල්ලම් විදුලේ තියෙන ඒ සමට එක ඔන්චිල්ලාවයි අර මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒතර ඉඩ කඩක් මදි. අර අර කියපු එකක්වත් නැහැ. පොකුණුත් නැහැ. වඳින්න ස්ථානයකුත් නැහැ. එතකොට බලන්න මේ දැන් මේ පෙර පාසල් දෙකක තත්ත්වයේ ඒ සංසන්දනය කරොත් කොයි පෙර පාසලට ගියොත්ද ළමයට ආස හිතෙන්නේ. ඒ වගේම ළමයට දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ළමයට තෘප්තියක් ඇති වෙයි. ඒ නිසා පෙර පාසල් කවදා හරි කාට හරි අවශ්‍ය නම් තමන්ගේ කියලා පෙර පාසලක් සකස් කරගන්න. ඒතකොට මේ ප්‍රමිතීන්ට අනුව ඒ ලස්සන පරිසරයකට යන විදියට ඒක නිර්මාණය කිරීම තුලින් දෙපාර්ශ්වයටම මම හිතන්නේ ඒක වාසි සැලසෙනවා. මෙතන දෙවෙනි එකත් එකයි කිව්වේ පෙර පාසල ඉදිරිම ආකර්ෂණ නිසා ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි කියන එක. ඊළඟට පාසල හා පවුල අතර සම්බන්ධතාවය අපි ඔය ඉස්සෙල්ලත් කතා කරා. පාසලට තනියම මේව දැන් කරගෙන යන්න බෑ. ඉස්සර අතීතයේදී එහෙම වුණාට දැන් සමහර අවස්ථාවලදී දෙමව්පියෝ ඉතාමත්ම දැනුම සම්භාරයක් මේ ළමයිගේ අධ්‍යාපනය සම්බන්ධව තියෙනවා. සමහර ගුරුවරුන්ටත් වැඩිය ඒගොල්ලෝ යම් යම් දේවල් දන්නවා. ඒක නිසා අපි පෙර පාසල් ගුරුවරය හරි එහෙම නැත්නම් ප්‍රාථමික පාසල් හරි උසස් පාසලක විදුහල්පති වෙන එකේ වුණාට හෝ එහෙම නැත්නම් ආයතන සෙක්ෂනල් හෙඩ් කෙනෙක් වුණාට හෝ ඒක මදිකමක් නෙවෙයි දෙමව්පියන්ගේ අදහස් අරගෙන කටයුතු කරන එක. දැන් ඕනෑම පාසලක අපි දන්නවා සංවර්ධන සමිතියම තියෙනවා. ඒ සඳහා නිල වශයෙන්ම චක්‍රලේක ඉදිරිපත් කළා තියෙනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න ඕන දෙමව්පිය පාර්ශවයෙන් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාව ඊළඟ සුබ පතන්න ওই විදිහට තියෙනවා. ඉතින් ඒක නිසා පෙර පාසල් වල අනිවාර්යයෙන්ම කුංචි ළමයි ඉන්නේ. ඒතර ඒගොල්ලන්ගේ සහයෝගය අරගෙන අපිට මේ කාර්යය පෙර පාසල් ගුරුවරුන්ට කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ළමා මට්ටම අනුව පෙළඹවීම මත අධ්‍යාපනය ලබා ගැනීම සිදු කරන්න ඕන කියන එක. ඒතර මම කිව්වා පෙළඹවීම කීපයක් තියෙනවා කියන එක. තර්මකාරී අධ්‍යාපන වෙනුවට සහයෝගී අධ්‍යාපනය හසුරු කුසලතා වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා. තරංකාරී අධ්‍යාපනයකදී වෙන්නේ මොකද්ද? තරංකාරී අධ්‍යාපනයකදී හුඟක් වෙලාවට ළමයි සංසන්දනය කරලා සමහර විට තමන්ගේ ළමයට බණින අවස්ථාවලුත් තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. මොකද පවුල් පසුබිම් වෙනස්. ළමයා වෙනස්. ළමයාගේ සමට වයස සමාන තිබුණා. පරිණතිය, වර්ධනය, සංවර්ධනය ඒව වෙනස්. ඒ නිසා තව ළමයෙක් එක්ක සංසන්දනය කරන්න එපා. තරංකාරී එකක් ඕනේ නැහැ. තරංකාරී වුණාම හුදකලා වෙනවා. අපිට ඕනේ සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා ගොඩ වැඩපිළිවෙලක් පෙරපාසලේ ගොඩනැගීම මේ අවශ්‍ය වෙනවා. හැබැයි මෙහෙම එකක් කරනවා. ළමයා සංසන්දනය නොකරට එකම ළමයාගේ මුල් අවස්ථාවේ පයි පෙරපාසලට එනකොට කොහොමද තිබුණු තත්ත්වයන්? මාස 3කට පස්සේ තිබුණේ කොහොමද? මාස 6කට කොහොමද? නේ අවුරුද්දකට පස්සෙ තත්ත්වය අන්න ඒක සංසන්දනය කිරීම අනිවාර්ය වෙනවා. එතකොට දැනගන්න පුළුවන් පෙරපාසල් ගුරුවරිය මොන හරි යමක් ළමයා වෙනුවෙන් කරලාද නැද්ද? නැත්නම් ළමයා ආපු විදියටමද ඉන්නේ? කියන්නේ ඒ සංසන්දනය අවශ්‍යයි. හැබැයි ළමයි අතර එහෙම සංසන්දනය කරලා අර මේ තරු සමහර ළමයින්ට දෙනවා තරු, සමහර ළමයින්ට තරු දෙන්නේ නැහැ. ඒ වගේ දේවලුත් වෙනවා. මම හිතන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. ඒතර මේ එහෙම කරන්නේ තරංකාරී අධ්‍යාපනයක් තියෙනකොට අපිට ඕනේ 1 2 3 කියලා කරන්න. එහෙම ඕනේ හැම ළමයාවම අපි ගන්න ඕනේ යම්කිසි මට්ටමකට. තිබුණට වඩා දශමයක් හරි උඩට ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ජයග්‍රහණය. ඊළඟට හසුරු කුසලතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. අපි කියවනේ අර ඉස්සෙල්ල හසුරු කුසලතා කරනකොට මොළයටත් ඒව සම්බන්ධ වෙනවා. මොළේ ඒ සයිඩවලටත් මේ ගිහිල්ලා මේ අපි ස්නායු මාර්ගයෙන් ඒ වැඩ කරනවා. ඊළඟට මේවා නම්ය ශීලී වෙනවා. ඊළඟට ඕනෑම උපකරණයක් හරියට පාලනය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ හසුරු කුසලතා වර්ධනය ඉතා අවශ්‍ය වෙනවා. ඊළඟට කියන පිපෙන මලකට සමාන ළමයට පෞද්ගලිකත්වයේ විදහාපෑමට අවස්ථාවක් ලබා දිය යුතු බව ප්‍රකාශ කරයි. පිපෙන මලකට සමාන ළමයාට පෞද්ගලිකත්වයේ විදහාපෑමට අවස්ථාවක් ලබා දිය යුතු. ඒ කියන්නේ මොකද්ද?
ළමයාගේ අපි කියනවා වෙන වචන වලින් කලර්ස් පෙන්වන්න අවස්ථාවක් දෙන්නවා. ළමයා චිත්‍ර අඳින දක්ෂණ ඒ අවස්ථාව ළමයාට දෙන්නවා. ඒ එතකොට චිත්‍ර වැඩසටහනක් සකස් කරනවා. සකස් කරලා හැමෝගෙම ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඊළඟට ගායන හැකියාව වර්ධනය කරන්න. ඊළඟට නර්තන හැකියාව වර්ධනය කරන්න. ඊළඟට උපකරණ හදනය වර්ධනය කරන්න. ඒ විදිහේ වැඩසටහනක් තියෙනවා. ඒත් ඒ අවස්ථාව දුන්නාම ඒ අවස්ථාව ප්‍රයෝජන ගත්තාම ළමයින්ට පුළුවන්කම ලැබෙනවා. පළවෙනි වතාවේ අපි කියන ට්‍රයල් ඇන් එරර් කියන එක තත්වරදි ක්‍රමයට ගිහිල්ලා තත්වරදි ක්‍රමය. එක සැරේම හරියන්නේ නැහැ. දෙවනි තුන්වෙනි අවස්ථාව වෙනකොට හොඳට ප්‍රැක්ටිස් වුණාම කිසි ප්‍රශ්නයක් නැතුව ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට කිරීමේ ශක්තිය ළමයින්ට ලැබෙනවා. ඒකයි කිව්වේ පිපෙන මලකට සමාන ළමයාට. පිපෙන මලක් කියන්නේ හරි සියුම් සුමට සුමටයි නේද? ළමයි ගොරෝසු නැහැ. මලක් හරි සිනිඳු. ඉතින් ඒකට උපමා කරලා තියෙනවා මේ විදියට ඒ අවස්ථාව ලබා දෙයි. ඒක අවස්ථාව ලබා නොදුන්නොත් මොකද වෙන්නේ? ඔව්. අවස්ථාව ලබා දුන්නේ නැත්තම් එතකොට ළමයා ඉදිරියට යෑම ළමයාගේ වැළකෙන. ඊළඟට ළමයා අනිත් අයත් සහසන්දනය සංසන්දනය කරද්දී බලද්දී වෙනත් කෝණයකින් තමයි ළමයා සමාජයේ දෙස බලන්නේ. ඉතින් අපි හැමෝම ආසයි කැපිපෙන්නේ. පොඩි ළමයි විශේෂයෙන් ආසයි. දැන් නෑදෑයෙක් නෑදෑ එහෙම ගෙදරට අහපුවම අර වගේ පෙර පාසල් ළමයෙක් එවිලා දෙමාපියන්ගේ ඇඟේ එල්ලෙනවා නේද? ඇඟේ ටේනවා. ඇයි එයාට ඕනේ මේත් එක්කලා සම්බන්ධ මේ අපේ තාත්තා මේ අම්මා ඒක කියලා වචනේ කිව්වේ නැති වුණත් ඒ වගේ. ඒත් මමත් ඉන්නවා කියන එක ප්‍රදර්ශනය කරන්න ළමයිට අවශ්‍ය වෙනවා. හොඳයි. එතකොට අපි අපිට මේ යන අතරතුරේ මොන්ටිසෝරි ක්‍රමයේ වීඩියෝ එකකුත් අපිට ධර්මීමේ පොඩි දෙයක් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි. අපි බලමු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ඒ වගේම ජාතික වෛද්‍යවරියක් ළමයින්ගේ හඬ වොයිස් ඔෆ් චිල්ඩ්‍රන් කියලා විරුදාවලිය ලැබලා තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කිව්ව රූසෝ කවුද? ලිබරේටර් ඔෆ් චිල්ඩ්‍රන් liberator මේ මාරියා මොන්ටිසෝරි voice of children ළමයි වෙනුවෙන් හඬක් ලකලා ළමයින්ට ගැළපෙන දෙස්පුතු මේ විදිහට කරලා ළමයි සම්බන්ධව විවිධ දේවල් කිව්වා. ඒතකොට මේ මාරියා මොන්ටිසෝරි කියනවා ළමයි ගැන පෙරපාසල් ගුරුවරිය වෙන්න ඕනේ නිරීක්ෂණය කරන්නෙක් වෙන්න. පෙරපාසල් ගුරුවරිය ළමයි සම්බන්ධව වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නියක් විය යුතුයි කියන. ඒ කියන්නේ මොකද්ද? උගන්නන එක නෙවෙයි. මේ නිරීක්ෂණය කරලා කිසියම් දෙයක් ඒ ළමයා දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වනේ පෙරපාසල තියෙන්න ඕනේ කියලා enrich environment කියලා. හොඳ සැකසුණු විවිධ භාණ්ඩ වලින් සංයුක්ත පන්ති කාමර තියෙනවා. වෙන තැන් වලින් ගන්නද. එතකොට පෙරපාසල් ළමයා ආවට පස්සේ පන්ති කාමරේට පෙරපාසල් ළමයිව අර දැන් උපකරණ තියෙනවා. මොනවාද ඕකේ තියෙන උපකරණ? බෝනික්කෝ ඉන්න පුළුවන් නේද? ඊළඟට දැන් මොන්ටිසෝරි ක්‍රමයේ යටතේ විවිධ හැඩතල තියෙනවා. පින්ක් ටවර් එහෙම ඒ වගේ දේවල් තියෙනවා. එතකොට පඩි පෙළවල් ඒවා තියෙනවා. ඒක ගණන් කරන ගණිත රාමු තියෙනවා. ඇට අමුණලා ඒ වගේ දේවල් තියෙනවා. ගොරෝසු සිනිඳු ඒ විදිහට තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මොන්ටිසෝරි ක්‍රමයේ යටතේ උගන්වන පාසල්වල හරි ලස්සනට ඒගොල්ලෝ සෙටින් එකක් කරලා තියෙනවා. නේ. එතකොට දැන් මේ ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව තියෙන්න ඕනේ එතකොට කැසට් රෙකෝඩරයක් තියෙනවා. ඒක පරිගණක ඒවත් තියෙනවා. ඉතින් මේ ළමයා ඇවිල්ලා ඊළඟට වාදන භාණ්ඩ එද බෝල ක්‍රීඩා භාණ්ඩ සියලුම දේවල් මේ පරිසරය තුල තියෙනවා. එතකොට පෙරපාසල් ගුරුවරියට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ළමයා ගිහිල්ලා අල්ලන්නේ මොන භාණ්ඩේ? මොකද්ද මේ ළමයා විශේෂයෙන් අවශ්‍ය ඒ වෙලාවට ඒ අවස්ථාවේ ඒ භාණ්ඩේ අල්ලනවා කියන්නේ ළමයට එතනදී ආසාවක් ලැබියාවක් ඇති වෙනවා. ඒතර ඒ ලැබියාව භාවිතා කරලා පෙරපාසල් ගුරුවරයට පුළුවන් වෙනවා ලැබියාවක් නැති දෙයකටත් මේ ළමයාව යොමු කරන්න. දැන් උදා නිදර්ශනක් වශයෙන් මේ ළමයා අපි කියමු විවිධ දේවල් තිබුණා. ගත්තේ පාට පැන්සලක් කියලා කිව්වා. පාට පැන්සලක්. අනිත් පැන්සලක් ගත්තා. එතකොට මේ පැන්සල ගත්තේ ලියන්න නෙවෙයි වෙන්න පුළුවන්. පැන්සල ගත්තේ ලියන්න නෙවෙයි අඳින්නත් නෙවෙයි. ඒකේ තිබුණ ආකර්ෂණය නිසා ගත්තා. හැබැයි ගුරුවරට කතා කරන්න පුළුවන් මේ ළමයත් එක්ක. පැන්සලක් තෝරගත්තා හොඳයි. මොකද්ද මේකේ ඇයි තෝරගත්තේ? මොකටද තෝරගත්තේ? හරි.
එහෙනම් එහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් ගුරුවරයාට පුළුවන් ඒ ළමයාගෙන අධ්‍යයනය කරලානේ දැන් ගුරුවරේ තියෙන්නේ ඉදිරි පියවරක් වශයෙන් මොකද්ද මේ ළමගේ අඩුපාඩු ඒ සකස් කරගෙන ඉන්නවා ඒ පැන්සලත් අරගෙන ඉවරන වැඩක් කරන්න ඒ ළමයාට දෙන්න පුළුවන් ඉතින් ওই විදිහේ උපක්‍රමශීලී වෙන තුන නිරීක්ෂණය කරලා ඒක මේ විවිධ භාණ්ඩ අල්ලන හැටි බලලා ඒකේ කැරක්ටර් ළමයි යන තැන් බලලා ඊළඟ ස්ටෙප් එකට ගුරුවරයට යන්න පුළුවන් ඉතින් මම එක්තරා මේ පොතක තිබුණා දැන් අපි ඉංග්‍රීසි භාෂාව හුඟක් ඉහලින් ගරු කරනවානේ ඒ වගේම සමහරව හැමදාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අර tenses 20 බෑනේ active voice 12යි passives 8යි ඉතින් ඔය ටික හරියට කරගන්න බැරි නම් අඩු ගාණ කිය කතා කරන්න කෙසේ වෙතත් පොතක් පතක් බලලා ඉවරලා තේරුම් ගන්න පුළුවන්කම නැහැ එතකොට active voice වලින් වෙනස් passive voice වලින් ඒ වාක්‍යෙම වෙනස් විදිහකට මට ගැහුවා මම ගැහුවා මේ ඒ විදිහේට අපිට කතා කරන්න දැන් ඉතින් මම කියන්න ඕනේ මේකයි දැන් මම දැක්කා ඒකේ තියෙනවා මේ මේ කැසට් රෙකෝඩ් එකක් අරගෙන ඒකේ කියනවා එතෙන්දී කියනවා ළමයට ප්‍රෙස් කරන්න දෙනවා ප්‍රෙස් කරන්න දීලා අහනවා what did you do ළමයා දැන් ප්‍රෙස් කරලා ඉවරයිනේ දැන් ප්‍රෙස් කරාට පස්සේ what did you do එතකොට ළමයට උත්තරේ දෙන්න ඕනේ කොහොමද I pushed the button කියන්නේ එතකොට මොකද්ද කාලේ past tense එකේ ඔන්න වාක්‍යයක් හද ඊළඟට අහන්න බලමු what are you doing I am pushing the button හරි මම දැන් කරන්නේ මොකද්ද I am pushing button now මම දැන් button එක ඔබමින් ඉන්නවා ඒක මොකද්ද present continuous tense ඊළඟට තව එකක් අහන්න what will you do next what will you do next ඊළඟට ඔයා කරන්න යන්නේ මොකක්ද I will push the button ඒකට future දැන් ওই විදියට tenses ඔක්කොම වචන සමූහයයි එකම object එකයි ඒ යටතේ ওই විදියට ඔය ගැන්වීම කරන ක්‍රමවේදයක් තියෙනවා ඒ කියන්නේ tenses 20ම ওই ක්‍රමෙන් අපිට කරන්න පුළුවන් What have you done? එතකොට perfect tense, right? I have. එතකොට කියන්නේ push the button. ඒ විදිහට උත්තර දෙන්න. What are you going to do next? Right? I am going to push the button. Right? Like that. මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඉතා පහසු වෙනවා. එතකොට ඒ මම ඒ විදිහට කිව්වා. අපි අර මේ කතා කරන ගමන් අපිට මොහොතකට අපිට පුළුවන් වෙයි මේ මාරියා මොන්ටිසෝරි ක්‍රමයේ යටතේ කොහොමද ළමයිට ඉගැන්වීම කරන ක්‍රමවේද සම්බන්ධව වීඩියෝ ක්ලිප් එකක් පොඩි දෙයක් ඒක මුළු ඔක්කොම නෙවෙයි පොඩි කොටසක් අපිට නැරඹීමේ හැකියාව තියෙනවා. Hello everyone, today I'm going to be sharing my Montessori inspired learning activities for ages 2 to 6 years old. So whether you are a homeschool parent, a teacher, or maybe just a grandparent at home who wants to teach your children, today you're going to be getting some really fun ideas. All right, so let's get started with the first activity. Let's go. Hello. Hello. So here's Jade, and the first activity is a spatial awareness activity, and it's a copy activity in which the child is going to be copying this side over here, and it's going to be doing it on this side. This is a great activity to develop logic, critical thinking, spatial awareness. Spatial awareness is very important as children learn the relationship of that objects have with each other in terms of space and position. Okay, Jade, so let's get started. Here we are using some Unifix blocks. Go ahead, Jade, get started, hon. And she is just simply going to be copying this activity here. It's a copy activity. You can do this with Unifix blocks because you can use Unifix blocks for so many things. Okay. Okay.
Okay, so here we have the next activity, and this is a numbers quantity activity. And the child is going to be using these little links here to put the number quantity on these cards. And I got these cards at the dollar store. They're Thomas the Train. And I went ahead and I hole punched all of them so that she can attach the little links to the bottom of the cards to represent the number quantity for each card. I'll link below where I got these little links if you can't find them in your local dollar store. But the cards, I definitely got them at the dollar store. All right, and this is also a great activity for fine motor practice as the children work with these little links. Okay, let's get started. Number one. Let's put how many links we need for number one. One Thomas the Train. It takes practice for the children to put the little links through a little hole, as you can see. There you go. Good job. Let's go to number two. Okay, let's go ahead and put the right number of links on the card there. And the child is going to be going on and on, attaching the links until they get to 10. This is going to be great practice, and this is fun because they love building these little chains of things. And it's really just really fun for them. Number three, go on. Three. Oh, you found one that has three already. Good job. All right. So all you have to do is attach it there. Okay, so far we have one, two, three. Penavati Montessori. ක්‍රමයේ යටතේ කරන ලද ක්‍රියාකාරකම් දෙකක් එකක ඔයගොල්ලෝ දැක්කා කොටු 12ක් තිබුණා ඊට පස්සේ අනිත් එකේ ඒ විදිහට ක්ලිප් වගේක් තිබිලා තිබුණා ඒ පාට අනුව ඒ හැඩ ගැස්වීමක් කරා ඊළඟට දෙවැනි එකේදී පින්තූරු අරගෙන ක්ලිප් කරන ඇක්ටිවිටි එක තමයි ඒකේ තිබුණේ තේරෙනවා එතකොට ඒකෙන් ළමයා හිතනවා යම් දෙයක් ඊළඟට අර හසුරු කුසලතාත් අර ක්ලිප් මේ ඒකේ ඇටච් කිරීමේදී ඒකත් ළමයාට සියුම්ම ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා අත ඇඟිලි වලට. ඉතින් මෙතෙන්දී අපි කියන්නේ ඒ ආකාරයෙන්ම මේ කරන්න කියන එක. තමන්ට ආවේනික විදිහට ළමයාගේ පරිණතිය හා දැනුම් මට්ටම් අනුව මේ ගුරුරන්ට ඒ දේවල් කරන්න පුළුවන්. හරි. ඉතින් දැන් බලමු මාරියා මොන්ටිසෝරි ක්‍රිස්තු වර්ෂ 1870 සිට 1852. ඉතාලි ජාතික වෛද්‍යවරියක් කියන එකනේ. ඒ වගේම එතුමිය ඉතින්නෝ ළමයින්ගේ හඬ voice of children කියලාත් හඳුන්වනවා. ඊළඟට ළමයාට උචිත ළමයාගේ ලොවක් නිර්මාණය කිරීමට දායක වෙලා තියෙනවා. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ළමයා හැඩගස්වන වෙනුවට ලදරු අධ්‍යාපනයේදී ළමයාගේ අවශ්‍යතා පෙරදරි කරගත් අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමට ඇයගේ සංකල්පය උපයෝගී විය කියන එක. එතකොට අපි හැමතිස්සෙම බලන්න වෙන ඕනේ දාර්ශනිකයන් හැමතිස්සෙම කියන්නේ ළමයාගේ ගැන හිතලා ළමයාගේ පරිණතියට ඒපත් වෙන විදියට සංවර්ධනය ගැන හිතලා තමයි ඒ කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අපි අනුගමනය කළ යුතු වෙන ක්‍රියාමාර්ග රාශියක් එතකොට ওই ආකාරයෙන් මොන්ටිසෝරි මෙතනිය අදහස් දක්වලා තියෙනවා. ළමා වර්ධනය යන නොනැවති අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය. ඊට ගැළපෙන පරිදි පරිසරය හා සම්පත් සකස් කළ යුතු බව පෙන්වා දුන්නාය. ඇත්තරම දැන් දෙවෙනි එක ගත්තොත් එහෙම වැඩිහිටියන් සිතන පතන ආකාරය අර ඉස්සෙල සයිඩ් එකෙත් ඒක තිබුණා. කටයුතු වන ආහාරගේ ආකාරයටම ළමයට ඒ විදිහට කරන්න බෑ කියන එක මොන්ටිසෝරි මෙතුමිය පෙන්නලා දුන්නා. ඒතර ළමයන්ට ගැළපෙන ඩෙස්පුටු බංකු හදන්න. ඊට ඉස්සෙල්ලා මේ එහෙම තිබුණේ නැහැ. ඉතින් චර්යාව ළමයන්ගේ චින්තනය ඒ සියලුම දේවල් අධීක්ෂණය කළ තමයි පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ මොන්ටිසෝරි ඒ ක්‍රමයේ යටතේ. ඉතල වර්තමානයේ ඇතම් අධ්‍යාපනය ඇයිගේ අදහස් යල්පැන ගිය ඒ වාලේ සලක අධ්‍යාපන බැහැර කරන දෙයක් කියකේ. එහෙත් ලදරු අධ්‍යාපන සංවර්ධනය ඇයිගේ සිදු විශේෂ සේවාව ඓතිහාසික මෙවර බව ප්‍රකාශ කළ නොහැකි. ඒ කවුරු මොනවා කිව්වත් අදටත්
මොන්ටිසෝරි ක්‍රමය මේ ලෝකේ විවිධ රටවල් වල මේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දරුවන්ගේ හසුර කුසලතා වර්ධනය සඳහා ඒ විසින් විවිධ උපකරණ කට්ටල් නිර්මාණය කරනවා. කළා තියෙනවා. මම කලින් කිව්වා වගේ ඇය ළමයිගේ හඬ voice of children නිසා හඳුන්වනවා. මොකද ළමයි පිළිබඳව වෙනමම මේ පරිශ්‍රණ ගණනාවක් ළමා නිවාස පදනම් කරගෙන එතුමී විසින් කළා තියෙනවා. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකේ ඇයගේ ඉගෙනුම් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සැබෑ ජීවිතයේ අභ්‍යාස, දෙවෙනි එක ඉන්ද්‍රිය පුහුණු කිරීම, තුන සදාචාර අභ්‍යාස උපදේන අභ්‍යාස. ඒතර සැබෑ ජීවිතයේ අභ්‍යාස ගත්තොත් ළමයට පුළුවන් වෙනවනේ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමේ හැකියාව. දැන් උද නිදසුණක් වශයෙන් මේස් දාන්න පුළුවන් වෙනවා. එතකොට ඒවා ගැට ගහ ගන්න. ඊළඟට බටන් දාන්න නේද, ෂිප් එකක් මේ කරගන්න. ඊළඟට ඉන්ද්‍රිය පුහුණු කරද්දි අපි ගත්තොත් ඇස් කන්න සයි පංචේන්ද්‍රිය පුහුණු කිරීම සඳහා ඒවා උද්දීපනය කරන අවශ්‍ය දේවල්. ඊළඟ සදාචාර අභ්‍යාස හොඳ නරක කියලා දෙන්න අවශ්‍ය වෙනවා කොහොමද කරන්නේ. දැන් පීඩියකට යන්න නේ. ඊළඟට අත හොදලා කෑම කන එක. තමන් ඉන්න තැන පවිත්‍රව තියාගන්න වැඩිහිටියන්ට ගරු කරන ඒ සියලුම දේවල් මේ ගණන් ක්‍රම තුන යටතේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දැන් විශේෂයෙන් ඉන්ද්‍රිය පුහුණු කිරීමේදී දැන් ඇස් වලට ගත්තොත් අපි දන්නවා හැඩතල වර්ණ ඒ ආදිය පුහුණු කරන්න පුළුවන්. ඊළඟට පෙරලිවීම පෙර කියවීම ඒ වගේ අභ්‍යාස ලබලා දෙන්න පුළුවන්. හඬ ස්වභාවික හඬ කෘත්‍රිම හඬවල් අහලා කන ශබ්ද පිළිබඳව ළමයට දැනුමක් දෙන්න පුළුවන්. ඒතරේ ඒ ශබ්ද පිළිබඳව ළමය හරි හුරු වුණාම හරි ලේසි වෙනවා ගුරුවරයාට අකුරු වල ශබ්ද කක ගගන ටට ටඩන ද ඒවා නොකියුවට ඉදිරියට ඒක පදනම් වෙනවා. අපි කියන්නේ ඒක මේ පෙර පාසලේකම හොඩිය ගන්නන්න එහෙම කියන එකක් නෙවෙයි එතනින් අදහස් වෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් මේ ඔය අධ්‍යාපන ඉගෙනුම් ක්‍රම අනුගමනය කරන්න. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පාඩම් සැලසුම් වල මේ ඔයකට අදාළව ලියන්න. හරි, මොන්ටිසෝරි අධ්‍යාපනයේ මූලධර්ම. ඒක තමයි පෞද්ගලික සංවර්ධනයේ මූලධර්ම. ඊළඟට තියෙනවා සුවන් අධ්‍යයන මූලධර්මය. ඊළඟට නිදහස් හා ස්වාධීනත්වයේ පිළිබඳ මූලධර්මය. භෞතික ද්‍රව්‍යමය ත්‍යාග හා දඬුවම් නොමැතිවීම. ඉන්ද්‍රිය පුහුණු වීම පිළිබඳ මූලධර්මය තියෙනවා. චාලක කාර්යක්ෂමතාවය සුරංගනා කතා නොමැති වීම. දැන් අපි බලුවොත් පෞද්ගලික සංවර්ධනයේ මූලධර්ම. සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා ආයෙත් මතක් කරගත්තොත් මොකද්ද සංවර්ධනය කියලා කියන්නේ? කායික මානසික චිත්ත වේග. එහෙම නැත්නම් අපි කියනවා බයොලොජිකල් නේද? කොග්නිෂන් ප්‍රොසෙසස් නේ. ඊළඟට අපි කියනවා සෝෂියල් ඇල් ඉමෝෂනල්. ඊළඟට ස්පිරිචුවල්. ඔය අංශ ටික සංවර්ධනය එන්න ඕනේ ළමයාගේ වයසට සාපේක්ෂව උසස බර සමග. එතකොට කියනවා අපි සම්බර පෞරුෂයෙන් යුතු ළමයේ කියන එක නේ. ප්‍රජාන සංවර්ධනයක් ඇති වෙන්න ඕන. අපි කියන්නේ බුද්ධිය කියන්නේ ඒකයි. විෂයමාලාව ඒ සඳහා අවශ්‍ය වෙනවා. එතකොට ඒ ක්‍රම ඒ සියලුම ශේෂ්ත්‍ර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් ගුරුවරයෙ කරන්නට ඕන. ඊළඟට ස්වයන් අධ්‍යයන මූලධර්ම යටතේ ළමයා අර යම් මිට ඉස්සෙල්ලා අපි පටන් ගන්නකොටත් කියවනේ ළමයාව නිරීක්ෂණය කරන්නේ තමයි මේ ගුරුවරයා. ළමයින් කුතුහලයක් දනවන්නට ඕනේ. ස්වයන් අධ්‍යයනයේ මූලධර්ම කුතුහලයක් තියෙනකොට ඒ වගේම ළමයාට බාහිර සහ අභ්‍යන්තර පෙළඹවීම ඇති වෙනකොට ස්වයන් අධ්‍යයන මූලධර්ම යටතේ ඉගැන්වීම් කරන්න පුළුවන්. අපි කියනවා ඉන්ට්‍රින්සික් ඇන් එක්ස්ට්‍රින්සික් කියලා. එක්ස්ට්‍රින්සික් මොටිවේෂන් එහෙම නැත්නම් එක්ස්ට්‍රින්සික් රිවෝඩ්ස් කියලා. ඒ යටතේ අපිට ළමයට හරි දෙනවා, තරු දෙනවා නේද? ඒ ආකාරයෙන් කරන්න. හැබැයි ඊටත් වඩා හොඳ ඉන්ට්‍රින්සික් මොටිවේෂන් කියලා අතුලාන්තයෙන් ළමයාව ළමයාට පුළුවන්කමක් ඇති වෙනවා, ස්වාභිමානයක් ඇති වෙනවා, මට පුළුවන් කියන හැඟීම ඇති කරන්න ඕනේ. එතකොට විශේෂයෙන් දැන් උසස් පෙළ වගේ ළමයින් නම් බැලන්ස් කරාම මේ account ගිණුම් කොච්චර තමන්ට හරි දඟලලා නැහල තමයි ඒක බැලන්ස් කරගන්නේ නේ ගිණුම. එතකොට එහෙම වුණාම නැත්නම් ගණිතයේදී අපි කිම් උත්තරයක් ලබා ගත්තොත් හරි සොයන්න අපිට මේ එකෙන් තෘප්තියක් ලැබෙනවා. ඒක තමයි ඉන්ට්‍රින්සික් අතුලාන්තයෙන් වෙන එක. ඒ සඳහා අපි ළමයිම යොමු කරන්න ඕනේ.
ඒ සඳහා පොඩි පොඩි අභියෝග ළමයින්ට ලබා දෙන්නට ඕන. ඊළඟට නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ මූලධර්ම. දැන් අපි හොඳ නැහැ කියන්නේ හැමතිස්සෙම එපා එපා කරන්න එපා කියන එක. ළමයා කරන්න ඉඩ දෙන්න ඕන. ඒ ස්වාධීන වැරදෙනකොට එහෙම නැත්නම් අනතුරු දායක අවස්ථාවකදී අපි ඒ වගේ මුදවා ගන්න එක වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතුව අපි කරන්න හොඳ නැහැ කියලා ඔයගොල්ලන්ට ඒ ගැන හිතන්න පුළුවන් විදිහට. ඊළඟට විෂය මාලාව ගත්තොත් බුද්ධි පුහුණු වීම, ලිවීම, ඇඳීම, කතනය කියන එක. ඉන්ද්‍රිය පුහුණුවට ඇවිදීම, දිවීම, පැනීම. දැන් මේ ආකාරයෙන්ම හැම දෙයක්ම ගලපා ගන්න කියලා ගලපන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් පහසු වෙන්න ගුරුවරයාට පහසු වෙන්න තමයි මේක මේ විදිහට සකස් වෙලාලා තියෙන්නේ. ඊළඟට ඉගැන්වීම් ක්‍රම, ලිවීම, හෝඩිය හඳුන්වා දීම. මෙතනදී අපි කියන්නේ හෝඩිය මේ අයන්න අයන්න නෑ නියන් නියන් ඒ වගේ අංගක් දක්වා කක ගගන මක්කක වගේ ටටරන ඒ වගේ ඒවා කරන්නේ ඉහළ පන්තිවලදී. නමුත් හෝඩිය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් පැන්සලක් අරගෙන ඉවර වෙලා ඉරක් ලියන්න අඳින්න දෙනවා කියන්නේ හෝඩියේ මූලික හඳුන්වා දීමක් තමයි. එහෙම නැතුව මේ අකුරු කරන්න කියන එකක් අපි මෙතනදී කියන්නේ නැහැ. ඊළඟට පෑන හැසිරීම පුහුණු වීම, ශබ්ද අනුව වචන ලිවීම. තොර මෙතර මතක තියාගන්න ඕනේ ඉංග්‍රීසි ක්‍රමයේ යටතේ අපි කියන්නේ පිළිසිඳ ගැනීම සිට අවුරුදු 8 දක්වා ළමයි ජාත්‍යන්තර නිර්වචනයට අනුව. එතකොට මේ අපි මෙතනදී කියන්නේ ලංකාවේ ඉන්න මේ සීලම ළමයින්ට පෙර පාසල් යන ළමයින්ට ශබ්දයන් අනුව වචන ලියන්න දෙන්න කියන එක නෙවෙයි මෙතනදී කියන්නේ. ඒ මේ මෙතනදී කියන්නේ මොන්ටිසෝරි මෙතනියගේ ගැන්වීම යටතේ මේ කොහොමද ගැන්වීම ක්‍රම පෙළගස්සලා තියෙන ආකාරය. ඊළඟ තියෙන කියවීම ඉගැන්වීම, නිවැරදි උච්චාරණය, කාඩ් මගින් කියවීම එක ඔයගොල්ලෝ කරනවනේ. කාඩ් මගින් සරල වාක්‍ය කියවීම ඒක අවශ්‍ය වෙනවා. ඊළඟ සංඛ්‍යා ඉගැන්වීම, 1-10 දක්වා වූ සංඛ්‍යාවන් හඳුන්වා දීම, ප්‍රමාණ අනුව පෙළ ගැස්වීමට හුරු කිරීම, ඉලක්කම් ලිවීමට හුරු කිරීම. මේවා අනිවාර්යෙන් කළ යුතු නැහැ. සමහර ළමයින්ට මේවා සහජයෙන් වෙන දක්ෂතා අනුව මේවා කරන්න පුළුවන්. ඒ කියන්නේ ළමයට ආතතියක් නැත්තම් ඒ කරද්දී ඒ ගුරුවරයා තමයි ඒක දන්නේ. මේ ළමයට කරන්න පුළුවන්ද බැරිද කියන එක. හැබැයි ගුරු උපදේශ දෙන යටතේ ඒ කාලීන වෙනස්කම් යටතේ තමයි මේවා කරන්න ඕනේ. එහෙම නැතුව මේ මොන්ටිසෝරි මෙතිනියගේ ඉගැන්වීම යටතේ මෙන්න මේවා, එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ යටතේ මෙන්න මේ විදිහට තිබුණා කියන විදිහටම අපිට මේ ළමයින්ට ඒවා ඉගැන්වීම කරන්න කියන එක අපි මෙතනදී කියන්නේ නැහැ. අපිට ඕනේ මේ සම්බන්ධව හැම කෙනෙක්ගෙම අදහස් අරගෙන තමන් උචිත රාමුවක් ක්‍රමවේදයක් සකස් කර ගැනීම ගුරුවරයන්ගේ ගේ වගකීමක් වෙනවා. එතකොට මුගක් කාලවලට මොන්ටිසෝරි ක්‍රමයේ යටතේ නම් ඒගොල්ලන්ට හැම විටම තියෙනවා විවිධ උපකරණ, ඒකම මේ අභ්‍යාස පාඩම් සටහන් ඒ සියලුම දේවල් දෙනවා. ඒමයි මොන්ටිසෝරි ක්‍රමයේ යටතේ Association of Montessori International නේ ඒ යටතේ. නමුත් පෙර පාසල් වලට එහෙම නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මේ තමන්ට ඕන ක්‍රමවේදයක් සකස් කරගන්න එකක් නීතිමය තත්ත්වයන් බලන්න, ඔයගොල්ලන්ගේ ගුරු උපදේශකවරු දෙන ඒ අදහස් පිළිගන්න, ඊළඟ චක්‍රලේක ඒව බලන්න, ඒ වගේම ළමයන්ගේ වර්ධනය සංවර්ධනය පරිණතිය අනුව කරන්න. ඒතකොට ඉලක්කම් වලදී අපි කියනවා රෂනල් කවුන්ටින් ඇන් රෝඩ් කවුන්ටින් කියලා. රෝඩ් කවුන්ටින් කියන්නේ 1, 2, 3, 4, 5 ළමයට එහෙම කියවන්න පුළුවන්. හැබැයි සහේතුකව ගත්තොත් රෂනල් කවුන්ටින් වලදී ළමයට පහක් ගේන කිව්වොත් පහක් ගේන්න බැරි වෙයි. ඒක දෙවෙනි අවස්ථාවට යන්න පුළුවන්. හරිනේ. ඊළඟට ඉගැන්වීම් ක්‍රම. මේ ඉගැන්වීම් ක්‍රම අනුව ප්‍රධාන පියවර තුනක් යටතේ ළමයට ඉගැන්වීම් කිරීම. සුසම්බන්ධතාවය. උන්ට හඳුනා ගැනීම, සිහි කැඳවීම. මේකින් එකට සම්බන්ධතාවයත් දැන් හුඟක් වෙලාට අපි 1-2 උගන්වනවා නම් දැන් මල් දෙකක් අපිට කතා කරලා එතකොට ඒකට ඉලක්කම් ඒව පෙන්눔 කරන්න පුළුවන්. ඊළඟට සම්බන්ධතාවය දැන් මේසයක් උඩින් බෝලයක් තිබුණොත් මේසෙට උඩින් බෝලය යටින් තිබ්බොත් මේසෙට යට සම්බන්ධතාවය එහෙම. එතකොට ඉරපායනකොට මොකක්ද වෙන්නේ? ඉරපායනකොට අඳුර නැති වෙනවා. ආලෝකය නෙවෙයි ඒ දෙකේ තියෙන සම්බන්ධය. ඊළඟට හඳුනා ගැනීම. විවිධ රූප වෙන්න පුළුවන්. විවිධ උපකරණ වෙන්න පුළුවන්. එතකොට ඒවා හඳුනන ඊළඟ සිහි කැඳවීම. නැවත සහ සම්බන්ධයක් තියෙනවනම් අපිට ඉතා පහසුවෙන් සිහි කැඳවන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සහ සම්බන්ධය ඇති වෙන පරිදි මේ ඉගැන්වීම තමයි ගුරුවරයෙක්ගේ යුතුකම වෙන්නේ. ඊළඟට අපි බලමු ප්‍රකාශ. අධ්‍යාපන විෂය මාලාවට ළමයාගේ ශරීරයෙන් මනස දියුණු කරන ක්‍රීඩාවන්ද ඇතුළත් කළේ. අපි ඉස්සෙල්ලා ක්‍රීඩා බැලුවා. එතකොට ඒ ආකාරයෙන්
ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් අපිට ඉදිරියට යන්න පුළුවන් ළමයාගේ මානස වගේම විවිධ ඉන්ද්‍රියන් ඒ සඳහා පුහුණු වීම වීමක් ඇති වෙනවා ජය පරාජය ගන්න ඊළඟ නීතිගරුක වීම ඒ ආදී වශයෙන් ඊළඟට කුඩා ළමයින්ගේ භාෂා ඥානයේ සංවර්ධනයට ඉඩහරින මිස භාෂාව ගැනීම යහුසුළු නොවිය යුතුය භාෂාව සොයන සිද්ධි නිර්මාණය ස්වභාවිකව ඇති ඒවන්නේ කි දැන් දෙමළයි සිංහලයි ඒගොල්ලෝ එකට ඉන්නවනම් සොයන්න ඒ ළමයට පුළුවන් වෙනවා දෙමළ සිංහල කතා කරන්න ඉංග්‍රීසි ගෙදරින් ඉංග්‍රීසිත් කතා කරනවා නම් එතකොට ඒ භාෂා තුනම මේ සමහර විට සමානව යන අවස්ථාවලුත් තියෙනවා හැබැයි එහෙම නැති අවස්ථාවලදී අපි කියමු සිංහලම විතරයි කතා කරන්නේ හැබැයි නමුත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට නැත්නම් පෙර පාසලකට දැමීමෙන් ළමයට සමහරට ආතතිය වැඩි වෙන්න පුළුවන් ඒක ඉතින් දෙමාපියන් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්නට ඕනේ මොකද සමහරු කියනවා ඉතා ඉක්මනින් මේ පුංචි වයසේ ඉගෙන ගැනීම තියෙන නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ඊළඟට සියලු දරුවන් මාර්ගෝපදේශකත්වයේ සහිතව ස්වභාවික පරිසරයේ අවදි යුතුය ස්වභාවික වර්ණ ගස්වල පත්‍රවල හැඩේ කුරුල්ලන් කුමීන්ගේ පුරුදු අධ්‍යයනය කළ හැකියි. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ළමයි කොටු කරලා තියලා ළමයට අපි වර්ධනය සංවර්ධන පරිණති ඇති කරන්න බෑ. ළමයව ශේෂ්ත්‍රයට ඇතුළත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්වභාව සෞන්දර්යය විඳින්න දෙන්න ඕනේ. වතුර පා ගන්න දෙන්න ඕනේ. උඹ තනකොළ පා ගන්න දෙන්න ඕනේ. මේ වැලිය මේව අත ගන්න දෙන්න ඕනේ. ඒව හැබැයි විස බීජ නැති ඒ කෘමිසත්තු නැති ඒ බල්ල ඉවර වෙලා වටා පිටා බල්ලා දෙමව්පියන් සම කතා කරගෙන එහෙම යන්න පුළුවන්. එතකොට ළමයින්ට සුවන් ආසාවක් ඇති වෙනවා. මේ ස්වභාව පිළිබඳ ස්වභාවික පරිසරය පිළිබඳ සෞන්දර්ය පිළිබඳ ඒ වගේ ඒ අවස්ථාවල් ඔයගලන්ට ඕන තරම් දන්නේ නැති. හරි. අපි එහෙනම් බලමු මාගරට් මැක්මිලන් ඔයගලට මේ හැඳින්වීමක් කරන්න 1860 ඉඳන් 1931 දක්වා. එතකොට ඇය විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන කරුණු මොනවද කියලා බලමු. මාගරට් මැක්මිලන් වර්තමානයේ මුල්ලමාවිය සංවර්ධනය හා අධ්‍යාපන පිළිබඳ ප්‍රායෝගික වටිනාකමින් යුක් නව අදහස් රාශියක් ඉදිරිපත් කළ අධ්‍යාපනයේ පවුල හා නිවස ආශ්‍රිතව මුල්ලමාවිය දරුවාගේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව මෙය පෙන්වා දුන්නාය. ඇත්තෙන්ම බැලුවොත් නිවස හා ආශ්‍රිත දැන් මුල් වගකීම දරන්න ඕනේ ඇත්තෙන්ම දෙමාපියන් පවුලනේ දෙමා අම්මා තාත්තා. ඒකට අම්මගේ තාත්තගේ කාර්ය වෙන්නේ නැත්නම් අසල්වැසියන්ගේ යුතුකමක් වෙනවා. නෑදෑයන්ගේ යුතුකමක් තියෙනවා. එහෙම නැත්නම් රජයේ යුතුකමක් තියෙනවා. එතකොට රජයේ ඉන්නවා මේ විවිධ නිලධාරීන්. මේ අයට පුළුවන් මේ 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 ළමයාගේ තියෙන තත්ත්වයන් බල්ල ඉවර වෙලා සමහර ළමා නිවාසවලට යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ළමාට රැකවරණේ වෙනත් ආකාරයකින් ලබා දීමට නීතිමය පියවර ගන්න ඕනේ. ඒක ඉතාම අවශ්‍යයි. ඊළඟ නිවස තුල දෙමාපියන් හා වැඩිහිටියන් සහභාගීත්වයේ මේට ලබාගත නොහැකි නම් විකල්ප වශයෙන් දරුවන් රැකබලා ගන්නා ස්ථානවල ඒ අවශ්‍යතාවය අවධානය කළ තියෙනවා. හරි. ඊළඟට මුල්ලමාවිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දෙමාපියන් දායකත්වය ඇති වැදගත්කම් පෙන්වා දෙන මැක්මිලන් දරුවන් විභව ශක්තිය පිළිබඳ දෙමාපියන් දැනුවත් විය යුතු බව ප්‍රකාශ කළා. දැන් අපි ඒ ගැන කතා කරොත් එක එක ළමයාගේ විවිධ ශක්තියින් වෙනස් ළමයාගේ කායික මානසික ශක්තියින් දැන් විභව පොටෙන්ෂියලිටිස් කියන එකට. ඉතින් සමහර දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු අඟල් 6ක් වගේ උඩකින් ලණුවක් අඳිනවා කියලා. එතකොට ලණුවක් ඇදලා අපිට ඒ ළමයට පණින්න දෙන්න පුළුවන්. එතකොට ළනුවට ගෑවෙන නොගෑවෙන ළමයට වඩා දැන් අපි ළමයි 5 දෙනෙක් නැත්නම් 3 දෙනෙක් අරගෙන කරොත් සමහර ළමයි ළනුවට ගෑවෙන්න නොගෑවෙන්න යන සමහර ඊට වඩා ටිකක් උඩින් සමහර ළමයි ගොඩක් දෙගුණයක් තුන්ගුණයක් උඩින් පයින්. එතකොට අපිට පුළුවන් ඒ උදාහරණයට අනුව කාගේද උස පැනීමේ විභව ශක්තිය වැඩි වීම තියෙන්නේ කියන එක මේ අවබෝධ කරගන්න. එතකොට ඒ ළනුවට ගෑවෙන ළමයට වඩා මදක් උස පයින්න වඩා දෙගුණයක් තුන්ගුණයක් එහා උසින් පයින් ළමයා තමයි එතකොට පොටෙන්ෂියලිටිස් උස පැනීම සඳහා ඒ ශක්තිය තියෙන. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ගායන, වාදන, නර්තන මේ හැකියාවන්ට විභව ශක්තිය තියෙන ක්‍රීඩාවට. එහෙම හඳුනගත්ත අය තමයි පුංචි කාලේ පෙර පාසලේදී ප්‍රාථමික පාසලේදී පාසලේදී හඳුනගත්ත අය තමයි මේ ජාතික මට්ටමින් අද විභව ඒ උසස් තත්ත්වයන් වලට පත් වෙලා තියෙන. ඉතින් ඒක විශේෂ වැදගත්කමක් වෙනවා මේ ගුරුවරුන්ගේ මේ ඒ ශක්තියින් හඳුනා ගැනීම. ඊළඟට මාගරට් මැක්බ්ලන් කියන දෙමාපියන් පමණක් නොව දරුවා හැදෙන වැඩෙන පරිසරයේ සිටින අසල් වැසි වැඩිහිටි ප්‍රජා
ද මුල්ලමාවි දරුවන්ගේ අවධානය පිළිබඳ වගකීම් දැර යුතු බව ඇය පෙන්වා දෙන්න ලදී. මුවක් කලාවට දැන් බැලුවොත් මේ ඔය මත්ද්‍රව්‍ය මේ කරලා දෙමාපියෝ ඉන්නවා. ඒකට ඒ වගේ ඒගොල්ලන්ගේ මේ ළමයි බේර ගැනීම අත්‍යවශ්‍ය එකක් වෙනවා. ඒ එහෙම නැත්තම් එක ළමෙන් නරකට හැදුනොත් අපි කොච්චර අපේ ළමයි නැත්නම් 100,000 ගණන් හොඳ ළමයි වුණත් අර එක උණ්ඩේකින් අනිත් ඒගොල්ලොත් විනාශ වෙන්න පුළුවන්. ඒතර ලදරු පාසල් නිවාසෙමින් දරුවාට රැකවරණය හා ආදරෙන් වඩු ලැබෙන ස්ථානයක් විය යුතු බව සඳහන් කරයි. ඊළඟට දරුවන් දුව පැන ඇවිදීමින් නිදහසේ සෙල්ලම් කිරීම සහ විනෝදයෙන් අත්දැකීම් ලැබීමට හැකි ස්ථානයක් බවට පෙර පාසල් පත් විය යුතුයි. ඔය විදිහට උත්ත සෙල්ලම් පරිසරයක් ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ටික. හරි. ඊළඟට සුසයන් අයිසෙක් එතුමියත් මේ ලදරු අධ්‍යාපනයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ලදරු අධ්‍යාපනයේ දරුවාගේ සංවර්ධනය සඳහා ක්‍රීඩාව අතිශය වැදගත් කාර්යයක් ඉෂ්ට කරන බව මේ තරයේ අවධානය කරලා දැන් අපි හුඟක් හිතන්නේ ළමයාගේ ක්‍රීඩාවෙන් කායික ශක්තිය විතරයි වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. සුසෑන් අයිසෙක් එතුමිය කියන්නේ ක්‍රීඩාව නිසා ස්වයං තීරණ ගන්න පුළුවන් නිදහසේ ක්‍රියා කිරීමට ලැබෙන අවස්ථාව ළමයින්ට වැඩි. ඒ තුලින් ඒකේ කියන්නේ මූලික හැකියාවන් වර්ධනය වෙනවා. ඒ ක්‍රමානුකූලව පිළිවෙල නීතිගරුත්වය වැනි අධ්‍යාපනික අවස්ථාවන්ද ඒකෙන් උදා වෙනවා කියන එක මේ මාගරට් මැක්මිලන් පහදලා දෙනවා. ඒතර බුද්ධි සංවර්ධනය මානික සම්බන්ධතා වර්ධනය සඳහා ක්‍රීඩා උපයෝගී වෙන බව පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා අපි ක්‍රීඩාවට මේ ළමයි පුළුවන් තරම් යොමු කිරීම මේ අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා. ඒතකොට මේ ළමයි නිරෝගී වෙනවා. ඒ වගේම නීති රීති පිළිපදින අය වෙනවා. නීති ගරුක ළමයි බවට පත් වෙනවා. එතනින් ඉතා ප්‍රයෝජන මේ උසස් තත්ත්වයකට යන්න පුළුවන්. අද ක්‍රීඩාව කියන්නේ හුඟක් මුදල් ලැබෙන එකක්. සමහර විට දැන් ෆුට්බෝල් පාපන්දු ක්‍රීඩාවේ සමහර විට එක ඇඟිල්ලක් රුපියල් කෝටියකට වගේ රක්ෂණය කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාව අපි උදා කරන්න ඕනේ. දැන් අර අපි කියන ඉස්සර සම්ප්‍රදායිකම රැකියාවන් ටික වලට විතරක් නෙවෙයි ළමයි යන්න ඕනේ. ඊට වඩා ලෝකය දියුණු වෙනවා. දැන් විවිධ ශාස්ත්‍රවල විවිධාකාරයෙන් මේ විවිධ රැකියා මේ උදා වෙමින් පවතිනවා. එතකොට ඒ සඳහා මේ ක්‍රීඩාව ඉතාමත්ම අවශ්‍ය තත්ත්වයකට ඒ වගේම කවුරුත් පිළිගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. ඒතකොට විශේෂයෙන් අපි ක්‍රිකට් වගේ දේවල් වලදී ළමයි ගණන් කරන්න පුරුදු වෙන 1 2 3 කියලා. ඊළඟට වේගය කොහෙටද බෝලේ යන්නේ. එතකොට ඒ වගේම චෙස් වගේ ක්‍රීඩා වලදී ඒ කියන්නේ ගෘහස්ත ක්‍රීඩාත් මේ ළමයින්ට පුළුවන්. ඒතකොට ක්‍රීඩා ගතවත් එහෙම තනියෙන් කරන ක්‍රීඩා තියෙන්න පුළුවන්. දෙන්නෙක් එක්කලා කරන ක්‍රීඩා තියෙන්න පුළුවන්. සමූහ ක්‍රීඩා තියෙන්න පුළුවන්. කවි කතා සින්දු කියමින් ඔය ඒ වගේ ක්‍රීඩාත් ළමයි තියෙන. හරි අපි බලමු ඊළඟට සුසෑන් අයිසෙක් මොනවද තව දුරටත් කියලා තියෙන්නේ. අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ යුත්තේ දරුවන්ට නිරවුල් චින්තනයට ස්වීය විනිශ්චයට එළඹීමට හැකි වර්ධනය කිරීම බව ඇය පෙන්වා දුන්නා. එතකොට ස්වීය චින්තනය නේ ස්වීය විනිශ්චයට ඒ කියන්නේ ළමයාට අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ අනිත් අය කියන එක නෙවෙයි. ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි දේ හරි තැනදී හරි විදියට. ඒක ඉතාම අවශ්‍ය වෙන අධ්‍යාපනය. ඊළඟට මෙම කරුණු සලකා බලන පෙර පාසල අධ්‍යාපනයේ ක්‍රීඩාව තුළින් ගැඹුරු අධ්‍යාපනය අනු කියලා තියෙනවා. හරි ඔයගොල්ලන්ට පුළුවන් ඒ ටික අධ්‍යයනය කරන්න. ඊළඟට ජෝන් ඩුයි 1859 1952 කාලේ මෙයා උපයෝගීතාවාදයේ ප්‍රැග්මැටිසම් කෙනෙක් උපයෝගීතාවාදයේ එයා කියන කියලා තියෙන දේවල් අපි බලමු. මේ ඇමරිකාවේ ජීවත් වූ උපයෝගීතාවාදීකු මොහුගේ මතයට අනුව ළමයා අධ්‍යාපනයේ වැදගත්ම පාර්ශ්වය විය. අධ්‍යාපනයේ ළමයා වෙනස් වීම වලට අනුව සිදුවන ක්‍රියාවලියක් බවත් එබැවින් ළමයා අධ්‍යාපනය සඳහා ස්ථාවර අරමුණු තිබිය නොහැකි බවත් විශ්වාස කළේ. ඒ කියන්නේ අද දැන් මම මේ කියන දේ තව තවත් ප්‍රගාණකේ වෙනස් වෙන්න පුළුවන්. දවස් දින තුනක් වෙනකොට දැන් තියෙන තත්ත්වය අනුව ලෝකේ ইনফরমේෂන් නේ යුගයකට ඇවිල්ලා තියෙන තොරතුරු යුගයක් දැන් තියෙන්නේ. එතකොට සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ ග්‍රහලෝක පවා අපි එදා කිව්ව මේ ප්ලූටෝ නේ අද ග්‍රහලෝක හැටියට හඳුනන්නේ නැහැ. හරි. ඔහු විසින් රචිත පාසල හා සමාජයේද ස්කූල් හෝ සොසයිටි නැමැති ග්‍රන්ථයේද මෙම අදහස් පාදක වූ අතර ළමයාට අධ්‍යාපන කාර්යවේ ඒ විදිහට ඔයගලනේ කියව ගන්න පුළුවන් නිරත වීමට ඉගෙනුම වසසන ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ප්‍රයෝගී වෙන බව පැහැදිලි කළේ කියලා
ඒ විදිහට මේ කරන ඔහු ඒ අදහස් අපිට තවදුරටත් කතා කරොත් අපි ඒක මෙතන සඳහත් වෙලා තියෙනවා මේ ක්‍රියාකාරී අධ්‍යාපනයක් ගැන තමයි ඔවුන් කතා කරන්නේ. එහෙම නැතුව මේ පොතෙන් පතේ කටපාඩම් කරලා මේ කරන ඌ විභාගවලට ලියන අධ්‍යාපනයක් නෙවෙයි. හැම දෙයක්ම දැන් රූසෝ වුණත් එහෙමයි කියන්නේ රූසෝ වුණත් කියන්නේ ප්‍රායෝගික අධ්‍යාපනය. ඒතර ජෝන් ඩුවිත් එහෙමයි. එතකොට මොහු ප්‍රයෝගිතාවේ වාදියෙක් වුණාට දැන් රූසෝ ගත්තත් එහෙම ස්වභාව ධර්මවාදී මේ දෙන්නගේ අතර අපි සම්බන්ධය දැක්වත්තොත් එහෙම මේ දෙදෙනාම කියන්නේ ළමයාව ප්‍රායෝගික බවට පත් කරන්න කියලා. දැන් දැන් පාසල් ගත්තොත් හුඟක් වෙලාවට කියන්නේ මේ නිශ්ශබ්ද වෙලා ඉන්න එහෙම පාසල් තමයි හොඳ. එහෙම නෙවෙයි මේගොල්ලෝ කියන්නේ ක්‍රියාකාරී මොන හරි ഘോഷාව හොඳයි. අර අක්‍රියකාරී නිශ්ශබ්දතාවයට වඩා ක්‍රියාකාරී ഘോഷාව අක්‍රියකාරී නිශ්ශබ්දතාවයට වඩා අගනේය. ක්‍රියා දැන් ස්පෝට් මීට් වලදී ඔයගොල්ලෝ දකින්නෝනේ කොච්චර ක්‍රියාශීලීව ළමයි කෑකෝ ගහනවද කියන එක. එතකොට වැඩක් කරලා කෑ ගැහුවට කමන්නේ. වැඩක් කරන්න දීලා ඒකෙන් තෘප්තියක් ලබනවා ළමයි ඒක කතා කරලා කරන එක. එහෙම නැතුව තනි තනිව හුදකලා වෙලා කරනට වඩා මේ ඒ අය සමාජයට ගිහිල්ලා පරිසරයට ගිහිල්ලා ඒ ආකාරයෙන් අධ්‍යාපනය ලැබෙනවා නම් අධ්‍යක්ීම් බහුලව අපිට ලබා ගන්න පුළුවන්. දැන් තනියෙන් කරනකොට අපි එක ක්‍රමයකට තමයි අපි යන්නේ. නමුත් සමූහයක් එක්කලා එහෙම කරනකොට අනිත් අයගේ ක්‍රමවේදත් ඒ කරන්නේ කොහොමද කියන එක අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් හසුර කුසලතා වෙන්න පුළුවන්. නැත්නම් චිත්‍ර වෙන්න පුළුවන්. තවලා මේක එක විදියකට අඳිනවා. තවලා මේක තව විදියට ඒ සියලු දේ එකතුන අපිට සංසන්දනය කරලා බලලා මේ ඒ සඳහා අපේ තියෙන දුර්වලතා මගහරලා අපේ මේ ශක්තියින් වර්ධනය කරගන්න අපිට පෙළඹවීමක් ඇති වෙනවා. මේ විදියට මේ එලිමහර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්ති කාමරය තුල වෙන්න පුළුවන් ක්‍රියාකාරීව ඒ කටයුතු සිදු කළොත් ඒ සඳහා අපි ගාව හොඳ සැලැස්මක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊළඟට ප්‍රකාශ අඛණ්ඩව සිදුවන අධ්‍යාපනය නිසා ළමයා අධ්‍යාපන ස්ථාවර අධ්‍යාපන අරමුණු තිබිය නොහැකි බව ප්‍රකාශ කර ඇත. දැන් අපි එදා නම් කිව්වේ මොකක් හරි බෙහෙත් සීට්ටුවක් යොගත්තම ඇති, ඒ වගේම මේ බස් එකක බෝඩ් එකක් බලාගත්තම ඇති කියලා. නමුත් දැන් එහෙම නෙමෙයි. අපිට ඕනේ ගෝලීය මේක හදන්න. ඒ සඳහා ඒ දැ අරමුණු වෙනස් වෙලා තියෙනවා. ඉදිරියේ තවදුරටත් අරමුණු වෙනස් වෙනවා. ඒතන ඔයගලන්ට කියව ගන්න පුළුවන් මේවා ඉගෙනීම අධ්‍යක්ීම් ළමයා සඳහා ඔහුට අනුකූල සංවිධානය කළ යුතුව. ඒ කියන්නේ ළමයාගේ ලැබියාවට අනුව බල කිරීමකින් නොතෝ ශිෂ්‍ය ලැබියා අනුව ඊළඟට බාහිර බලපෑම් වලින් තොරව පෙළඹවීමෙන් ක්‍රියා කරන කියන එක. ක්‍රියාකාරකම් ඇසුරු ඉගෙනීම අධ්‍යක්ීම් ලබා දිය යුතු බව, අක්‍රීය නිශ්ශබ්දතර වඩා ක්‍රියාකාරී ഘോഷාව යහපත් බව ප්‍රකාශ කරයි. කෑම පිසීම වැඩ වැඩ ළමයාට සැබෑ පෙළඹවීමක් කරන බව ප්‍රකාශ කරයි. දැන් බලන්න දැන් අර පොරි ඇටයක් අරගෙන මේ දාලා ඒක පිපිරෙනවා. මේ ළමයට ඔක දිස්සුනාම පළවෙනි අත්දැකීමෙන් මොන මොන දේවල් ළමයට හිතෙනව ඇද්ද? එතකොට ඒ ආකාරයෙන් අපිට පුළුවන් මේ ළමයින්ට මේ ප්‍රායෝගිකව කටයුතු කිරීම සඳහා පෙළඹවීම. එතකොට ප්‍රායෝගික ළමයට එකක් තියෙනවා. හරියට අර මී මැස්සා වගේ නේ. න්‍යායක් දන්නව. ඒ වගේම ඒගොල්ලන්ට මේ කිසියම් දෙයක් රැස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් තමයි අපි කියන්නේ හදන්න ඕන කියන එක. හොඳයි.
හොගලන්ට මේ රූපරා මුලින් පේනව ඇති මේ ළමයි පොඩි පොඩි විද්‍යාවට අදාළ සමීක්ෂණ කිරීම කරන ආකාරය ඒක ඉතාම අවශ්‍ය වෙන පර්යේෂණ පර්යේෂණ තුලින් ඉගෙන ගන්න ආකාරය ඊළඟට බලන්න බැලන්ස් කර බැලන්සින් නේද මිටියක් අරගෙන මේ විදිහට මේ කරනවා ඊළඟට අර ෆ්‍රෙෂ් කරනවා ඔය ආකාරයෙන් අර කතා කරන්නේ නැතුව ගුරුවරයා මේ වැඩ කරනවා ළමයි ක්‍රියාශීලී වෙනවා අර ඊ5යට තියුණොත් අපිට කියන්න ඕනේ ඒකයි දැන් අර බලන්න ෆෑන් එකට ඇල්ලුවම මේක හුලඟට යනවා නේ ඉතින් ඉතාල වැදගත් ඒවා හරි ඊළඟට අපි බලමු මහත්මා ගාන්ධිතුමා ගැන 1969 1948 නේ මහත්මා ගාන්ධිතුමා ඉතා උත්තරීතර පුද්ගලයෙක් ඉන්දියාවේ අවිහිංසාවාදී ඒ සටනට උර දුන්නු කෙනෙක් ඒ වගේම වර්ධා කියලා අධ්‍යාපන ක්‍රමයක් ඉන්දියාවේ ඇති කරා ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් ප්‍රාවෘත්ති කියලා අපේ ලංකාවෙත් ඒ කාලේ වකවානුවල ඒවා සකස් කරගෙන යෑම සඳහා විෂයමාලාවලුත් ඒකෙන් ආදර්ශ අරගෙන හන්දැස්සේ ක්‍රමය කියන එකත් අපේ රටේ එක මේ මහත්මා ගාන්ධිතුමාගෙන් තමයි කරගෙන තියෙන්නේ. එතකොට ප්‍රසිද්ධ ඉන්දි ඔයගලට කියව ගන්න පුළුවන් ප්‍රසිද්ධ ඉන්දිය නායකයෙකු අධ්‍යාපනඥයෙකු වන මෙතුමාගේ දර්ශනයට අනුව ළමා අධ්‍යාපනයන් ළමා මනසේ හා ආධ්‍යාත්මයේ උපරිම ඉස්මතු කරවීමයි කියලා කියන ආධ්‍යාත්මය අර අපි කියන්නේ ඒතර 3H කියන එක head hand and heart කියන එක මෙතුමා කියලා තියෙන ටෙස්ටලොසිත් එක කියලා මිනිසා සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භක කිරුළු ලෙස ළමා චරිත සංවර්ධනය පෙන්වා දුන්න එතුමා ඒ සඳහා පරමාදර්ශ අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට වෙහෙස දැරිය දැන්මෙන් පමණක් පෝෂණය කිරීම වෙනුවට බුද්ධිමේ ආධ්‍යාත්මික කුසලතා යන අංශ තුනින්ම වර්ධනය හිස හදවත හා අත හරි මේ විදිහට කියව ගන්න ඕගොල්ලෝ ඒ විදිහ ටික ඊළඟට එතුමා පවසන අන්දමට මූලික අධ්‍යාපනය යනු ක්‍රියාවෙන් අවබෝධය ලබන ඉගෙනුම් ක්‍රියාවලිය ළමයා තුළ වූ සහජ හැකියාවන්ගේ උපරිම සංවර්ධනයේ දායක වන මෙම අදහස් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ මූලධර්මය හා ඇසුරුන් එකඟ විය. ඒතර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියන්නේ ළමයාගේ ලැබියාව රුචිකත්වයේ අනුව අධ්‍යාපනය සකස් වෙනුනේ ළමා මිතුරු විදියට. මූලික අධ්‍යාපනයේ මව්බසින් ලබා දීම පිළිබඳ අවධාරණය කළ එතුමා එමගින් දරුවා දැන් අපි කිව්වොත් මද කියන එක පුත්‍රීමයි. අම්මා කිව්වොත් ඒක නේද? අපේ ඇඟට දැනෙනවා. ඔහුගේ අධ්‍යාපන සංකල්ප ප්‍රධාන මූලධර්ම තුනක් පදනම් විත. කායික පුහුණුව, බුද්ධිමේ පුහුණුව සහ අධ්‍යාත්මික පුහුණුව. ඒතර කායික පුහුණුව අපි අපගේ පවිත්‍රතාවයේ පිළිබඳව අපි පුහුණු වෙන්න ඕනේ. අපි හැසිරෙන ආකාරය, ඇඳුම් පැළඳුම් අඳින ආකාරය, දුවන පවින කර ඒ වගේ බුද්ධිය අධ්‍යාත්මික. හරි. නේද සෑමට ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුයි. දැන් දැනුත් එහෙමනේ හැමෝටම ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයි. ඒතර කාටවත් කවුරුවත් රවටන්න බෑ. පහට ළමයික අධ්‍යාපනය ලැබනවා කියන්නේ ගොඩක් දේවල් ළමයි ඉගෙන ගන්නවා. අධ්‍යාපනයේ හස්ත කර්මාන්තය වඩා සකස් වේ ඉන්දියාවේ විදිහට හස්ත කර්මාන්තයේ යටතේ සකස් වුණා. ඒ වකවානු වෙනකොට ඒ වගේ අදහස් අරගෙන අපේ ලංකාවේ 70 දශකයේ වෙනකොට අර හැම ගේකම වගේ ඔය විවීමේ රෙදි විවීමේ ඒ වගේ දේවල් තිබුණා. ආච්චිලා සීයලා දන්න මේ අධ්‍යාපනය තුළින් සුවන් ආධාරක සුවන් හැකියාව ලැබෙන්න ඕන. අධ්‍යාපනයක් නැත්තම් තේරුමක් නැහැ නේ. කටපාඩම් කරලා විතරක් හැම දෙයක්ම කිසියම් දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යාපනය මව්බසින් ලබා දිය යුතුයි. අධ්‍යාපනය බලහත්කාරයෙන් ලබා නොදිය යුතුයි කියන එක. ගාන්ධි අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ. උපයෝගිතා අරමුණ. දැන් අපි ඉගෙන ගන්න ඕනේ මොනවටද? ආහාර ඇඳුම් පැළඳුම්. ඒ කියන්නේ අපිට මොන හරි ආදායම් මාර්ගයක් අපිට සපයා ගන්න ඕනේ අධ්‍යාපනයෙන්. ඒ සඳහා තමයි මේ ඉතර තරඟයක් තියෙන්නේ. හැමෝම බලන්නේ ඒකයි රැකියාවක් ගන්න. නේ උපයෝගිතා අරමුණ. ඊළඟට සංස්කෘතික අරමුණ. තොර අපිට අධ්‍යාපනය ලැබුණ කොට නැහැ සංස්කෘතියට අනුව ඒ පෞරුෂය වර්ධනය කරගන්න බැරි නම් ඒ සංස්කෘතියන් වලට අපි ඒ හැමෝටම ගේ ගරු කරන්න ඕනේ සමග වර්ධනය අරමු සීලු පුද්ගලයන් සමාන අධ්‍යාපනය ලබාදී අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනැගීම එතකොට සමගි වර්ධන නීති රීතිය මේව දන්නවා දැන් වමෙන්ද දකුණෙන්ද පදවන්නේ කියන එකනේ දන්නවා එතකොට සමගිය වර්ධනය කිරීම සඳහා මේ නීති රීති පිළිබඳව අවබෝධය ලබා දෙන්න ඕනේ ඊළඟට ජීවත් වීමේ අරමුණ ළමා කාලයේදී ලැබෙන අධ්‍යාපනයේ පසු කාලයේ ජීවත් වීමට ඉතා උපකාරී වෙනවා එක බේස් කරගෙන තමයි අපි අනිත් එකට යන්නේ චරිත වර්ධන අරමුණු සමාජයට අනුගත ජීවත් වෙන්න හැකි බව ඊළඟට සමාජමය අරමුණු
පුරවැසි භාවය පිළිබඳ පුහුණු යුතුකම් හා වගේ කීම් පිළිබඳ අවබෝධය සහිත පිරිසක් අධ්‍යාපනයෙන් ලබා දෙන්න ඕන කියන එක තමයි ඒ අය කියන්නේ. ඒකට බලන්න මේ අරමුණු කොච්චර අපේ අද දවසේ අධ්‍යාපනයට එදා එතුමා එහෙම ප්‍රකාශ කරත් අදටත් මේවා ගැලපෙනවා. දැන් අධ්‍යාපනය කියනවනේ අපි කියනවා ඉගෙන ගන්න ඕනේ learn to be නේද? ඉගෙන ගැනීම learn to do learn to live together ඒ වගේ ඒ ආදි වශයෙන් මේ හතරක් අපි ගැන කතා කරන මේ අධ්‍යාපනයේ පසු කාලීනව මේ මේ අධ්‍යාපන දාර්ශනිකයකින් ලබා දුන්නු දේවත් එක්කලා අධ්‍යාපනයෙන් අතර සමාජ විපර්යාසයක් කරන්න පුළුවන් සමාජ ඒකාග්‍රතාවය ඇති කිරීම සඳහා කරන්න පුළුවන් හරි ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ප්‍රාථමික අධ්‍යාපනයේ රටේ සකස් වෙලා තියෙන අරමුණු කියව ගන්න ඕනේ එතන පාසල් වුණාට කමන්නේ ප්‍රාථමිකයේ අරමු සහ ඊළඟට මේ කුසලතා කියලා වෙනමම සකස් වෙලා තියෙනවා. හරි ඊළඟට අධ්‍යාපන දර්ශනයේ ගුරුවරයාට ප්‍රයෝජනවත් දෙ කෙසේද? දැන් අපි බලමු මේ ටේව. එතකොට එකක් තමයි සෑම අධ්‍යාපන ක්‍රමයේ පරමාර්ථ අරමුණු තියෙන්න ඕනේ. ඒ රටේ අර සියලුම පරමාර්ථ අරමුණු අධ්‍යාපන අරමුණුත් එක්කලා සුසඳෙන්න ඕනේ. අපි ඒක එතකොට දර්ශනයයි අධ්‍යාපනයේ රබ්බගතයක් නැතුව යන්න පුළුවන් හොඳට ඉදිරියට යන්න පුළුවන්. එතකොට දරුවා සමාජානුයෝජ්‍ය ඇති කරන්නේ කොහොමද කියන එක දර්ශනයක. ඉගෙනීම ගැහයි ගැනීමට සැලසුම් කිරීමට ඒ දර්ශනයේ ගුරුරයාට ඉවහල් වෙනවා. ඒ වයස් සීමාවට අනුව විෂයමාලාව ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ලබන්න පුළුවන්. විනය ගැටළු අවම කරගන්නට පුළුවන්. පෙළඹවීම ඇති කිරීමට, දඬුවම් වලින් බැහැර වීමට, නේ? ඊළඟට සදාචාර වර්ධනය ඇති කිරීමට, යහපත් අයහපත් දෑ පිළිබඳ අවබෝධය ලබා දීමට ගුරුවරයාට තමා පිළිබඳ අවබෝධය ලබා ගැනීමට තමාගේ ශිල්පීය ක්‍රම වැඩි දියුණු කර ගැනීමට අපක්ෂපාතී තීරණ ගැනීමට කාරුණිකීමට අවශ්‍ය තීරණ ලබා ගැනීමට මේ මේ අයගේ දේවල් මෙතෙක් අපි කතා කරපු දේවල් උපයෝගී කරගන්න පුළුවන් ඊට අමතරව තව මේ දාර්ශනිකයෝගේ මේ අපි කීප දෙනෙක් ගැන තමයි කතා කරන්නේ එතකොට එක එක අදහස් මේ අයගේ තියෙනවා හුඟක් අය කියන්නේ ළමයාගේ ලැදියාව අනුව ඒ කටයුතු කරන්නට ඕනේ ළමයට දඬුවම් දෙන්න එපා කියන ඒවා කියන්නේ ඒ සඳහා ඊළඟට ළමයාව යහපතට කොහොමද පොළඹවන්නේ ඊළඟට ආනම්ය නම් මේ කාලසටහන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඊළඟට හය ශ්‍රේණි නම් අපි කියන්නේ අනම්ය කාලසටහන් දැන් පෙර පාසලේ සිට ප්‍රාථමික අංශය දක්වා නම් මේ කාලසටහන තමයි හුඟක් වෙලාවට ප්‍රාථමික අංශයේ තියෙන එක ගුරුවරයෙක් ඒක ගුරුවරයෙක් ඒ ඒ ඒ ඒ ඒ අවස්ථාවේයි ලැබලා තිබුණේ හොඳට ළමයාව අඳුර ගැනීමක් තියෙනවා නේ ඒ සඳහා මේ ගුරුවරයාගේ මානසික තත්ත්වය ගුරුවරයාගේ සදාචාරය වර්ධනය කර ගැනීමටත් මනසංසුන් කර ගැනීමටත් අර මම මුලින් කිව්ව විදිහට මේ දර්ශනය වැදගත් වෙනවා. අපි කියන්නේ දර්ශනය කියන්නේ ප්‍රඥාවට ලැබිව ප්‍රඥාව සොයා යෑම කියන එක. ඒකට ප්‍රඥාවට ලැබිව සොයා යෑමේදී අපේ මේ සාමාන්‍ය මේ ඉන්ද්‍රිය වලින් බලනට වඩා එහා ගිහිල්ලා අපි ගැටලු සම්බන්ධව ළමයින්ගේ ඉගෙනීම සම්බන්ධව ළමයින්ගේ චර්යාව පිළිබඳව බැලීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. රූසෝ කිව්වෙත් ඒකයි. ළමයා යනු කුංචි වැඩි හිටියෙක් නොවේ. අන්න ඒක මතක තියාගන්න කො ගොඩක්. එතකොට අපි ළමයට කේන් තියන්නේ නැහැ ළමයි කරන වැඩවලට ගහන්න බනින්න ඕනේ නැහැ. ගුරුවරයාටත් කිසියම් සංයමයක් ලබා ගැනීමට ඒ දේවල් වර්ධනය වෙනවා. දැන් ආයෙත් මතක් කරොත් අපි මාරියා මොන්ටිසෝරි කිව්වේ ගුරුවරයා කියන්නේ මේ ගණනය කරන්නේ නිරීක්ෂණය කරන්නේ කියලා. ඒ අනුව ඊළඟ ස්ටෙප් එකට ළමයාව යොමු කරන එක. ඊළඟට ප්ලේටෝ ඒ වගේ ඒකලස් තන් කරේ නේ ජිම්නාස්ටික් වගේ ඒවා කරන්න කියලා මේ ඉගැන්වීම කරන්න කියන එක. ඒකර මේ 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 සියලු දෙකේම සාරාංශයක් ඇරෙට තමයි මේ ටික දක්වලා තියෙන්නේ. එතකොට ඒ පැතිකඩවල ඔයගලන්ට පුළුවන් ඒ දාර්ශනිකයන් ගැන තවදුරටත් පරිශීලනය කිරීමෙන් විවිධ දේවල් ලබා ගන්න. සමහරු අර අපි කියන්නේ උපස්තම්බණය කරනවා. අප්වර්ඩ් නැතන්නේ මේ thumb up thumb down කියන එක. එතකොට ගුරුවරයාට ඒකෙන් එනවා මේ තමන්ගේ කරන එක thumb up කිව්වහම ඒ ළමයින්ගේ බලන්න ඕනේ. දැන් අර 4 කෝණ 3 කෝණ ඒ වගේ තියෙනවා exit tickets entry ticket කියලා නේ. feedback එකක් ගන්න පසුබිමක් කරන්න මේ ඒක අවශ්‍යයි. එතකොට මේ දර්ශනය දැන් මම කියන්නේ මේ මේ කියන සියලුම දේවල් කරන්න කියන එක නෙමෙයි අපි කියන්නේ තමන් උචිත දෙයක් මේ වගේ අරගෙන ඉවර වෙලා සකස් කරගෙන මේ ගුරුවරයා තමන්ගේ
දැනුම ඒ වගේම කුසලතා සහ ආකල්ප දිනු කරගෙන ගන්න ඕනේ. දැනුම කුසලතා ආකල්ප කියන්නේ ඒතර නිපුණ ගුරුවරයෙක් බවට පත් වෙනවා. දැන් විශේෂ දැනුම තිබුණට ප්‍රමාණවත් නැහැ. තවදුරටත් ඔයගොල්ලෝ කියවන්න ජෝන් නාමෝස් කොමිනිස් අපි කිව්වා ඒකන ජෝන් ලොක් අපි කතා කරේ නැහැ. ඒකන ජීන් ජැක් රූසෝ අපි කතා කරා. ජෝන් හෙන්රිච් වෙස්ට්‍රොසි එහෙම කතා කරා. ඒක ස්පෙලින් එක පොඩ වැරදිලා තියෙනවා හදා ගන්න ඕනේ. ෆෙන්රිච් ෆ්‍රිබේ. හරි. ඔයිට අමතරව තව අද දවසේ කතා කරන විවිධ දාර්ශනිකයන් අදහස් තියෙන්න පුළුවන්. 21 වන සතවර්ෂයේ කොහොමද අධ්‍යාපනය යවෝ. එහෙනම් හැම දිනාටම මේ වැඩසටහන කරා විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා කමල් මුංගොඩ මහත්මයාට ජානක කමල් මහත්මයා මේ වගේම නයිට් ආයතනයේ සියලුම දෙනාම ඒ වගේම අපිට අමතක කරන්න බෑ මේ විනේෂ් ගුණවර්ධන ඇමතුමා මුලින්ම ඇවිල්ලා මේ සම්බන්ධව ඒ ආශිංසනය ඒ ලබා දුන්නා ඉතින් මේ තාක්ෂණ නිලධාරීන් ඇතුළු සියලු දෙනා ඒ වගේම අපි කියන්නේ ඔයාලට මේවා බලන්න අද මම මේ කියන එක මේ සමහරට හිට වෙනකොට වෙනස් වෙන්න පුළුවන් තමන්ගෙම දැනුමක් සකස් කරන එක තමයි සකස් කරගන්න එක තමයි උචිත. වෙයි ළමයින්ට ආතතිය දෙන්න එපා. ළමයින්ට දඬුවම් දෙන්නේ නැතුව ළමයට කරුණාවෙන් ආදරයෙන් අර ක්‍රීඩාශීලීත්වයෙන් ගොඩක් ගැප් එකක් තියාගන්න නැතුව ළමයි එක්ක ඒ වැඩ කරොත් මම හිතන්නේ ඒක මේ පෙරපාසල් ගුරුවරියන්ට ගුරු බවතුන්ට ඒ වගේම ඒකෙන් ප්‍රතිලාභ ලබන දෙමාපියන්ට සහ ළමයින්ට ලොකු පලදායි තත්වයක් තියෙනවා. දැන් අනුගමනය කරන්නෙක් නෙමෙයි මේ වගේම බලන්න අපි නායකත්වයක් ලබා ගන්න. දැන් හැමදාම ඔයගොල්ලෝ කොහොම ඉන්නේ කවන්ටම කියලා වුණත් පෙරපාසලක් හදා ගන්න පුළුවන් පාලිකාවක් වෙන්න පුළුවන් ඒ සඳහා සැලසුම් කරගන්න. ඒතර පිරිස් පාලනය කරගෙන ඉන්න ආයුබෝවන් හැමෝටම.